සත්‍යයටෙහි සත්‍යයේ හෝරාව. අයිබොන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන සිලු දෙනාටම ඔබ මේ එක්වන්නේ නින්නද සජීවී දේශපාලන සංවාදය සමගයි. ඔබ දන්නවා සිකුරාදා දවස ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වෙන දවස. අපි නිතරම කල්පනා කරනවා රටට අලුත්යක් නව දේශපාලන විඥානයක් ජනගත කරන්නට, උන්ට අලුතෙන් හිතන්නට, දේශපාලනය පිළිබඳ රට පිළිබඳ තීන්දුව ගන්න අලුතෙන් හිතන්නට දොර කවුළු විවර වෙන වෙලාවක් මේ වෙලාව. එතකම ඔබගේ සහභාගිත්වය අපි බොහෝ සෙයින් බලාපොරොත්තු වෙනවා. මේ සංවාදය ජනතාවගේ සංවාදයක් බවට පත්වෙන තුරු අපි මේ ක්‍රියාන්විතය තුළ ඔබත් එක්කත්වල බැඳ ගන්නවා. ඔබ දවසින් දවස අපට බොහෝ යෝජනා කරනවා, ඇතැම් විට චෝදනා කරනවා. කෙසේ වී නමුත් අපි ජනතා උදෙසා ජනතාවාදී දේශපාලනක එක ඉදිරියටම ගමන් කරන්නට ඔබත් එක්ක ගිවිස ගන්නවා කියන දේ අපි ඔබට මතක් කරනවා. එතකම ඔබ මේ මොහොතේ අපිට දේශපාලන උණුසුමක් රටේ තියෙනවා. ඒ දේශපාලන නාඩි පරීක්ෂාවේදී අපිට දැනෙනවා රට බොහොම කලබලයි කියලා. ඇතැම් අය ද්වේෂ සහගත ලෙස කතා බහ කරනවා, කෝපයෙන් කතා කරනවා. අපිට කිසියම් පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් මනෝභාවයන් රට තුළ වැඩ කරන විදිහ පිළිබඳව හරි අපූර්වෙයි. හැබැයි අපි ඔබට මතක් කරනවා විවිධ දේශපාලන කණ්ඩායම් ජනාධිපති අපේක්ෂකවරුන් අපිට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ලිපි ඒවා තිබෙනවා. නමුත් අපි ඔබට මතක් කරනවා අපි පක්ෂබලට නායකයන්ට තාමත් තීරණය කළේ නැහැ අසුනක් වෙන් කරනවද කියන කාරණේ. නමුත් ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසයට අපි ඔබට හිස නමාචාර කරනවා. නමුත් රට ඉදිරියේ තියෙන ප්‍රශ්න, පුරවැසියා ඉදිරියේ තියෙන ප්‍රශ්න අපි තව කාට හරි දීලා විසඳ ගන්න බැහැ මේ වෙලාවේ. නිසා පුළුවන් තරම් රටවැසියා තමන්ගේ දේශපාලන සවිඥානිකත්වය වැඩි කර ගැනීම ඇතුළේ තමයි ඔහුට කවදා හරි තමන් අත්විඳින ප්‍රශ්න වලින් ගැලවීමේ මාර්ගයේ විමුක්තිය හැදෙන්නේ කියන දැඩි විශ්වාසයක් අපට තියෙනවා. මේ නිසා අපි අද කල්පනා කළා රටවැසියාගේ හැසිරීම රටක දේශපාලනය කෙරෙහි බලපාන්නේ කෙසේද කියන මාතෘකාව පිළිබඳව කෙසියම් සාරවත් අර්ථවත් කතාබහක් ඇති කරගන්න. මේ සඳහා අපි ආරාධනා කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභිහෙතිස්ස ස්වාමින් වහන්සේට. අපි බොහොම නමස්කාරපූර්වක පිළිගන්න ඔබ වහන්සේ අවසරයි අපි හඳුන්වන්නේ. එත් එක්කම අපි ආරාධනා කළා පළුගස්සව සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය බෝගස්සව විපස්සේ ස්වාමින් වහන්සේට අපි උන්වහන්සේද නමස්කාරපූර්වක පිළිගන්න. ඔබ දන්නවා රටක දේශපාලනය කියන කාරණයේදී බොහොම තීරණාත්මකයි. රටක දේශපාලනය පිළිබඳව කතාබහ මේ මොහොතේ බොහොම උණුසුම් වෙලා තියෙනවා. හැබැයි අපි හිතනවා මේ මොහොතේ අපි මේ පුද්ගලයන් තේරීමේ දැවැන්ත තරඟය මැද අත්පොලසන් දෙන හූ තියෙන ජනතාව බවට පත් නොවේ. තමනුත් රටත් අනාගතය කරා ගමන් කරන්නේ කෙබඳු දිශාවකටද, අපි දිශාගත වෙලා ඉන්නේ කාගේ අරමුණු ඉලක්කයන් සපුරා ගැනීමටද කියන කාරණේ ටිකක් ගැඹුරින් කතා බහ කළොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි කැමති මේ සංවාදයේ ආරම්භය බාර කරන්නට පූජ්‍ය මැදගොඩ අභිහෙතිස්ස ස්වාමින් වහන්සේට රටවැසියාගේ හැසිරීම රටක දේශපාලනය කෙරෙහි බලපාන්නේ කොහොමද අපේ හාමුදුරනේ? හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් ගමගේ මහත්තයා මේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ වැඩසටහනකට මම මේ මුලින්ම සහභාගී වෙන අවස්ථාව. ඉතින් මේ වැඩසටහනේදී නින්නාද කියලා මේ වැඩසටහන තියෙනවා මම දැක්කා. මේ නින්නාද කියන වචනේ දකිනකොටම මට මතක් වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලියත් එක්ක බැඳෙනවා මේ නින්නාද කියන වචනේ. විස්සට්ට, ගම්බීර, නින්නාද ආදි වශයෙන් තියෙන වචනේ. ඒ නින්නාද කියන එකේ තේරුම තමයි මෙතන කියන දේ කෙලවරටත් ඒ වගේම ඇහෙන්න ඕනේ. නින්නාද කියන වචනේ තේරුම ඒකයි. නින්නාද වචනේ අර්ථකථනයේ තියෙන්නේ ළඟ ඉන්න කෙනාට වගේම කෙලවර ඉන්න කෙනාටත් එක වගේ හෙන්න ඕන කියන එක. එතකොට එහෙනම් දැන් මේ වැඩසටහනට අපි අර්ථකථනයක් හදාගන්න ඉපේ. මේ වැඩසටහනේ අර්ථය ළඟ ඉන්න මිනිස්සයා වගේම දුර ඉන්න මිනිස්සයාට හෙන්න ඕනේ, උගතාට වගේම නුගතාටත් හෙන්න ඕනේ, ඒ වගේම සුදු කරපටි පැලඳගෙන ඉන්න මිනිස්සුන්ට වගේම කුඹුරේ ගොවිතැන් කරන කෙනාටත් මේක දැනෙන්න ඕනේ. මේක විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ සමාජය තුළ තියෙන්නේ මේ දේශපාලකයන්ට දොස් කිව්වට මේ සමාජය තුළ තියෙන උගතුන්ගේ වැරද්ද. උගතුන් එමත් නැත්නම් සමාජයේ මත නිර්මාණය කරන්නන් තමන් අවශ්‍ය මට්ටමට සමාජයේ සබුද්ධික කරලා නැහැ, සවිඥානික කරලා නැහැ. ඒ නිසා අපේ රටවල් වල බිහි වෙනවා ඡන්දදායකයෝ කියලා ජාතියක්. අපේ රටවල් වල බිහි වෙනවා පාරිභෝගිකයෝ කියලා ජාතියක්. දැන් බලන්නකෝ වෙලෙන්දාට මිනිස්සෙක් කියලා කියන්නේ දැන් ගමගේ මහත්තයෙක් කියන්නේ පාරිභෝගිකයෙක්. එයාට මමත් පාරිභෝගිකයෙක්. ඒ නිසා එයාට කෑම වලට වහදාලා දෙන්න පුළුවන්. මොකද හේතුව එයාට මම මිනිස්සෙක් නෙමෙයි, එයාට මම පාරිභෝගිකයෙක්.
යෝගේම අපි මේ පාර යනකොට අපි මගියෙක් එමත්තත්තං පදිකෙක් එයාට ඊට වඩා දෙයක් නෑ. එනිසා බස්ස කියනකොට එයා කෑල්ලක් කියනව හෙම නේද කෑලි කියද කියලා. එනිසා බස්ස කියනකොට එයා කෑල්ලක් ඒ කියන්නේ බස් කොන්දොස්තරලට ඩ්‍රයිවර්ට අන්න ඉස්සරහ කෑල්ලක් තියෙනවා දාගන්න කියලා කියන්නේ. කියන්නේ ඔය ගෑන් ළමයින්ට කියන වචන නෙමෙයි. කෑල්ලක් කියලා කියන්නේ ඒක මේ ටිකට් එකක්. ඊළඟට මේ සමාජයේ හරි නරක ආකාරයට මේ මිනිස්සු මේ මානවයාගේ මානවීය වටිනාකම් බැහැර කරලා මිනිසුන් විතරක් නෙමෙයි සත්තුන්ට පවා මේ අවශ්‍ය වටිනාකමක් දීලා තියෙනවානේ. එතන වටිනාකම් බැහැර කරලා ඒ වටිනාකම් නැති ඒ වෙනුවට අපි ඡන්දදායකෙක් ගන්න තමයි අරගෙන තියෙන්නේ. ඒ ඡන්දදායකයාගේ අර පුරවැසි වගකීම අමතක කරන්ඩ මොකද කරන්නේ? ඔවුන්ට කිසියම් කාලාන්තරයක් තිස්සේ ඔවුන්ගේ මනස ආක්‍රමණය කරනවා පක්ෂපාටවලින්. දැන් කාලාන්තරයක් තිස්සේ මේ පක්ෂපාටවලින් ඔවුන් ආක්‍රමණය කිරීමේදී ඒකට පාවිච්චි කරනවා සමහර වෙලාවට ජාතිවාදී හැඟීම්. ඒ කියන්නේ එතකොට ඔන්න ඒක පක්ෂයක් තියෙනවා. ඒකට කියනවා අහවල් ජාතික පක්ෂය. යහවල් ජාතියට අයිති පක්ෂය. ඒ කියන්නේ දෙමළ ජාතික මුස්ලිම් ජාතික වශයෙන් ගත්තාම මොනවා හරි කමන්නේ සිංහල වෙන්නත් පුළුවන්. ඒ ජාතිවාදී නමින් ඔවුන් ලේබල් කරනවා. ඔන්න එතකොට අර සමස්තයෙන් ඔවුන් වෙන් කරගන්න පුළුවන් තැනක් එනවා. ඊළඟට ඒ ඇතුලේ තව අය කුලය සම්බන්ධ කරගන්නවා. උඩ රට පහත රට ભેද සම්බන්ධ කරගන්නවා. ඊළඟට මිනිස්සුන්ගේ උගත් නූගත්කම් සම්බන්ධ කරගන්නවා. දුප්පත් පොසත්කම් සම්බන්ධ කරගන්නවා. මේ විදිහට සමාජය ඇතුලේ මිනිස්සු බෙදන්න පුළුවන් මොන විදිහටද? ඒ හැම කෝණයකම මේ මිනිස්සු බෙදනවා. බෙදුවට පස්සේ අන්නේ සියලුම කෝණයන් ඇතුලේ බෙදිච්ච මිනිස්සු කිසියම් හෝ දේශපාලන පක්ෂයක තමන්ට ඉතාමත්ම සුදුසුයි කියන තැන ස්ථානගත වෙනවා. එතන තමන්ට ඉතාම සුදුසුයි කියන තැන ස්ථානගත වීම ඇතුලේ අන්න ගොඩ නැගෙනවා රටවැසියෝ පුරවැසියෝ නොවන ඡන්දදායකයෝ පිරිසක්. එතන මේ ඡන්දදායකයන් පිරිසක් ගොඩනගා ගැනීම සඳහා අර දේශපාලඥයාට අවස්ථාව සපයලා තියෙන්නේ කවුද? අපි වගේ, ඔබ වගේ මාධ්‍ය රටට කතා කරන භික්ෂුන් වහන්සේලා විදග්ධ චරිත තමන්ගේ නියම කාර්යභාරය ඉටු කරලා නැති නිසා. එනිසා ඔබගේ මේ නින්නාද වැඩසටහන අද විශාල පිරිසකගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙන වෙන දෙයක් නිසා නෙමෙයි. මේක ඇතුලේ අර මිනිස්සුන්ට අර දාගෙන ඉන්න කණ්ණඩි ගලවලා එතනින් එහා දකින්න පුළුවන් ක්‍රමයක් හදන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. කරණීයමෙත සූත්‍රය ඔබ දන්නවද? දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටියකට යන්න එපා, දස්සනේන සම්පන්නෝ දර්ශනයකින් යුක්ත වෙන්න කියලා. ඒ නිසා අපිට හදන්න ඕන වෙන්නේ දෘෂ්ටිගතිකයෝ නෙමේ දර්ශනයක් ඇති මිනිස්සු. ඒ දර්ශනයක් ඇති මිනිස්සු එදුවට පස්සේ ඒ මිනිස්සු හරි වැරද්ද තීරණය කරයි. අද ලෝකේ තියෙන හරි වැරද්ද තීරණය කරන්න අපිට කියා දෙන්න වෙලා තිනවා මේක හරි මේක වැරදි කියලා. බුදුහාඳුරු කාලාම සූත්‍රයේදී දේශනා කරන්නේ අත්තනාව ජානියාත තමන් තේරුම් ගන්න මේක ඇත්ත මේක බොරු කියලා. බුදුහාමුදුරු දේශනා කරන්නේ හරි වැරද්ද නෙමෙයි. බුදුහාමුදුරන්ගේ දේශනාවේ හොඳ නරක දේශනා කරන්න උන්වහන්සේ උත්සාහ කරන්නේ. උන්වහන්සේ හොඳ තෝරා ගන්න නිර්ණායක වෙන්නනවා. නරක තෝරා ගන්න නිර්ණායක වෙන්නනවා. දැන් අපි හිතමු මෙහෙම. නැතං කම්මං කතං සාදු යං තත්වා අනුතප්පති. යමක් කරලා තැවෙන්නේ වෙනවනම් ඒක කරන්න එපා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරාද මේක කරන්න එපා මේක කරන්න එපා නෑ. කරලා තැවෙන්නේ වෙනවනම් ඒක කරන්න එපා. තංචකම්මං කතං සාදු යං කත්තා නානුතප්පති. යමක් කරලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ දේ කරන්න. එතකොට බුදුහාමුදුරෝ හරි වැරද්ද තේරුම් ගැනීම සඳහා නිර්ණායකය විතරයි අපිට දෙන්නේ. ඒ කියන්නේ යමක ක්‍රියාව දිහා බලන්න එපා, ප්‍රතිඵලයේ දිහා බලලා තීන්දුව ගන්න. ඒ කියන්නේ ක්‍රියාවට සාපේක්ෂව නෙමෙයි ප්‍රතිඵලයට සාපේක්ෂව තීන්දුව ගන්න කියලා බුදුහාමුදුරෝ පෙන්නන්නේ. මේ විදිහට සිය ගාණක් මට පෙන්වන්න පුළුවන් ධර්මයේ බුදුහාමුදුරු කෙලින් මේක කරන්න එපා මේක කරන්න එපා කියන එකට වඩා එහෙම දේශනා කරපු දැන් තියෙනවා. වැඩි දැනග තියෙන්නේ අපිට දර්ශනයක් දෙනවා හොඳ නරක තේරුම් ගැනීම. ඒ නිසා සමාජයට දර්ශනයක් දෙන්න ඕනේ. ඔබ ඔය කියපු විදිහට දේශපාලනය කෙරෙහි පුරවැසියාගේ වගකීම මොකද්ද? ඡන්දදායකයෙක් නොවි පුරවැසියෙක් බවට පත් වෙන්න, එමත්තත් රටවැසියෙක් බවට පත් වෙන්න තමන්ගේ රටේ ජනතාව හැටියට තමන්ගේ නියම භූමිකාව තෝරා ගන්න මිනිස්සුන්ට ඇහැ දෙන්න ඕනේ. ඇහැ දුන්නට පස්සේ ඔවුන් ලෝකයේ දිහා හරි විදිහට බලයි දකි. ඔබ දන්නවා මේ බොහොම පැහැදිලි
හපූරු ආරම්භයක් ඔබ වහන්සේ ලබා දෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපි කතා බහ කරමින් ඉන්නේ දැනුම්වත් භාවයේ නෙවෙයි, ප්‍රඥාව අපේ උරුමය. ඒ නිසා දැනුම සහ ප්‍රඥාව කියන්නේ කාරණා දෙකක් කියන කාරණේ අපි ඔබට නිරන්තරව මතක් කරනවා. සැබෑවටම දේශපාලන විඥානය අපට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම අපේ මනස් කුහරය ඇතුලේ වැඩ කරන සංඥා කාගේද මේ? අපේ හදවත ඇතුළේ නැත්නම් අපේ පපුවේ තියෙන මේ සංවේදනා කොහෙන්ද ගලන්නේ? ඔබ නිතම් නිකමට ඔබට ආපහු ඔබ දිහා බලන්න කෙසියම් අවකාශයක් අවස්ථාවක් හැදෙනවා කියලා අපි හිතනවා. සංවාදයේ තුල අපි ආරාධනා කරන්න කැමතියි මේ වෙලාවේ පළුගස්වැව පූජ්‍ය බෝගස්වැව විපස්සී ස්වාමීන් වහන්සේට. දැන් අපි ආරම්භයක් ගත්තොත් දැන් අද වර්තමාන දේශපාලන හැසිරීම් දිහා බලනකොට එය මිනිසා විසින්ම නිෂ්පාදනය කරන ලද්දක් බව පැහැදිලි. එනිසා මේ සඳහා බලපෑපු වර්තමාන මිනිස් හැසිරීම මොන වගේද අපි හඳුරු වහන්සේගේ ඇසින්? ගෞරවනීය අපේ හඳුරන් වහන්සේගෙන් අවසරයි. ඇත්තනම් ගමගේ මහත්මයා, අපි දැන් භූමියේ ස්වභාවය ගත්තොත් එහෙම ඡන්දදායකයා දේශපාලඥයා වටේ ඒකරාශී වෙලා ඉන්න ස්වභාවයේදීත් බලනකොට පැහැදිලිව අපිට පේන කාරණයක් තමයි අපේ හඳුරු මතක් කළා වගේ මේ සබුද්ධික ජනතාවගේ මනස දේශපාලඥයා විසින් දැහැගෙන තියෙනවා ඔවුන්ගේ උමනාවන් සඳහා. එතකොට අද පැහැදිලිව අපිට පේනවා ඡන්දය ප්‍රකාශයට පත් කරාට පස්සේ අපේ ජනතාව හැසිරෙන ස්වභාවය දිහා බලනකොට ඔවුන් මේ පක්ෂපාටත් එක්ක ගමක් ගත්තොත් ගමක එකට ජීවත් වෙන මිනිස්සු දෙකට බෙදෙනවා. බෙදලා ඔවුන්ගේ දේශපාලන අරමුණ ඉටු කරන්න, දේශපාලන අරමුණ ඉටු කරන්නට විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. දැන් පැහැදිලිව ගත්තාම දැන් රැස්වීමක් කියවහම මිනිස්සු එතෙන්ට ගොනු වෙන්නේ, මේ සහභාගි වෙන්නේ විවිධ වරප්‍රසාද ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මේක වෙන්නට ඕනේ භූමියේදී. අද සමාජය තුළ අපිට පැහැදිලිවම දකින්න ඕන කාරණේ තමයි මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. මිනිස්සු මොකද්ද දේශපාලනය කියන එක අවබෝධ කරගන්න ඕනේ, රටේ අවශ්‍යතාවය මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. එහිදී තමන් එල්බගත්ත මතවල පිහිටලා කටයුතු කිරීම තුළින් මිනිස්සුන්ට හරි දේ මොකක්ද කියලා අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දුවන්නන් වාලේ දුවමින් සමහර විට විවිධ වරප්‍රසාද වරදානත් එක්ක මිනිස්සු තමන්ගේ ඒ හිතපු ආකල්පවලම ඉඳගෙන ඒ පසුපසම ගමන් කරනවා. ඉතින් ඒකෙදි වෙන්නේ සැබෑ පාලකයා කවුද කියන එක හඳුනගන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ මනස වෙනත් දිසානතියකට යොමු කරලා තියෙනවා. ඒ තුළින් තමයි අපිට මේ ලංකා සමාජය තුළ, භූමිය තුළ, පරිසරය තුළ අපිට වෙනස දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තේ. ඔව්, ඔබ දන්නවා මේ දිනවල ජනතාව ටිකක් රත් වෙලා ඉන්නේ. රැස්වීම්වල රත් වෙලා කිව්වම අපිට හිතෙනවා මොන මොන ආකාරයෙන්ද රත් වෙලා ඉන්නේ කියලා. හැබැයි තමන්ට තමන්ව මුණ ගැහෙන්න නම්, තමන්ට තමන්ව පේන්න නම් තමන් බොහොම සිහියෙන් ඉන්න ඕන. සිහි කල්පනාවෙන් නිවැරදි සිහිය පිහිටවා ගන්න ඕන. දැන් මේ කාරණේදී රැස්වීම්වල ජනතාව හැසිරෙන විදිහට ගත්තාම අපි ඒ දිහා බැලුවාම අපිට තේරෙනවා අනේ මේ අපේ රටද කියලා. අපි හාමුදුරනේ දැන් අපිට මේ වර්තමානයේ කිසියම් අර්බුදයක් ගැටලුවක් නැත්නම් අර්බුදයකට ගැටලුවකට ජනතාව ලක් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. හැබැයි අපි මානව ඉතිහාසයේ ගත්තොත් එහෙම අපි ටිකක් ඉතිහාසයට ගියොත් ශිෂ්ටාචාරවලටත් ඉතිහාසයට පරිණාමවාදයේ වගේ තැනකට වගේ ගිහිල්ලා ගත්තොත් එහෙම මේ මානව වර්ගයාට මේ දේශපාලන සංකල්ප තිබුණාද? මේ දේශපාලන දෘෂ්ටියෙන් සමාජගත වුණේ කොහොමද කියලා ආරම්භයක් ගත්තොත් මට හිතෙනවා. ඔතන මේ සම්බන්ධයෙන් පැති කීපකින් කතා කරන්න ඕනේ. ඇත්තටම මේ පැය දෙකක සාකච්ඡාවක අපි ගොඩාක් දේවල් කතා කරන්න අපිට වෙලාවකුත් නැහැ ඇත්තටම. නමුත් මම මේකේ පොඩි සංකල්ප කීපයක් විතරක් කතා කරන්නම් ඉස්සරහට අපිට අවස්ථාව තියාගෙන. දැන් ගමගේ මහත්තයා හිතන්න, දේශපාලනය නිසා මිනිස්සු උපදිනවනේ. මිනිස් අවශ්‍යතාව නිසා තමයි දේශපාලනය ආරම්භ වෙන්නේ. මේක අගඤ්‍ය සූත්‍රය ඉතාමත්ම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ තියෙන මෙහෙමයි, මූලික මානව සමාජය ඇතුළේ මිනිස්සු ක්‍රමානුකූලව හුරු වෙනවා තමන් සාමූහික ජීවනයේ ඉඳලා පෞද්ගලික එහෙමත් නැත්නම් කුටුම්බගත ජීවිතයට. මේක පටන් ගන්න කොතනින්ද? දැන් අපි දැක්කා අර ආබස්සර සංවත්තනික සත්වයෝ මනුෂ්‍ය වාසයක් හැටියට මේ මනුෂ්‍ය වාසයේ තෝරාගත්තු තැන ඉඳලා මනුෂ්‍ය වාසයට
ඔවුන් අනුගත්ත වෙච්ච අවස්ථාවඉඳලා අර මේ පටවිරසය අනුභව කරලා බදාලතා භූමි පප්පටක සයන්ජාත හැල් අනුභව කරලා එහෙම ඔවුන් කවුරුත් ඒ වෙලාවට ආහාර සොයාගෙන ආහාර කෘත්තියෙන් පස්සේ නැවත තමන්ගේ ජීවිතය ගෙවුණු ආපු අවශ්‍ය වෙලාවට කියලා තමයි ආහාර ගන්න සන්නිධි භෝජනය කියන්නේ තියාගෙන කන්න ක්‍රමයක් තිබෙන්නේ හෙටට කෑම රැස් කරලා තිබීම ක්‍රමයක් තිබෙන්නේ ඔය අතර එක අඤ්‍යතරෝ ලෝල ජාතික සත්වෝ කියලා කියන්නේ එක්තරා ලොල් සත්වේ ගිජු සත්වයේ මේ අතර හිටිය කෙනෙක් මොකද කරන්නේ කම්මැලිකමට හෙටටත් එක්ක යම් කිසි ප්‍රමාණයක් එකතු කරගෙන ආවා ඒක දකිනේ අනිත් එක්ක නා කල්පනා කරනවා මටත් පුළුවන් නේ පහසුයිනේ ආහාර හොයාගෙන යන්න ඕනේ නෑනේ අන්න ටික කාලයක් යනකොට තියාගෙන කණ එක පටන් ගත්තා එකතු කරන් කණ එක ඉතින් ඒක තමයි අද මේ ධනවාදී ආර්ථිකය දක්වා මිනිස්සු අරගෙන ගිහිලා තියෙන්නේ එතකොට එකතු කරන් කන්න පටන් ගත්තට පස්සේ මේ සමාජයටම ඕක බෝ වෙන්න ගත්තා මොකද පහසුයිනේ කවුරුත් පොදුවේ භුක්ති විඳින්න තියෙන දේ වැඩිපුර අරගෙන ඒක එතකොට මොකද වෙන්නේ කාලයක් යනකොට අර ප්‍රමාණි මදි වෙන්න ගත්තා මේ මිනිසුන්ගේ ආසාවත් එක්ක ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කළේ තීරණයක් ගත්තා හොඳයි එහෙමනම් අපි මේ උපදින ධාන්‍ය උපදින තැන අපි බෙදා ගමු මේ කොටස ඔබට මේ කොටස ඔබට කියලා අන්න පෞද්ගලික සන්තක හට ගන්න පටන් ගත්තා දැන් මේ විදිහට පෞද්ගලික සන්තක හටගත්තට පස්සේ දැන් මොකද කරන්නේ තමන්ගේ එක තියාගෙන අනුන්ගේ එකට අත ගහන්න යන්න පටන් ගත්තා මේ සත්වයෝ ඒ අනුංගයකට යන්න පටන් ගැනීම ඇතුළේ ගම විමහත් වෙන දේ මොකක්ද දන්නවද? ඒක රැක ගැනීම සඳහා යාට උත්සාහයක් දරන්න වෙනවා. ඒ රැක ගැනීමේ උත්සාහය තමයි අගඤ්‍ය සූත්‍රයේ තියෙන කතාව. ඒ රැක ගැනීමේ උත්සාහය ඇතුළේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා දනුමුගුරු අරගන්න. එයි. දැන් බෙදාගන්න තියෙන මේ කොටස ඔබේ මේ කොටස මගේ කියලා දැන් සයන්ජාත හැල් උපදිනවා. හැබැයි උනාට කපාගෙන යන නිසා වැඩිපුර අනිත් අය කරන්නේ පෞද්ගලික සන්තකයන් හදනවා. ඊට පස්සේ දනුමුගුරු ගත්තට පස්සේ ඔවුනුන් අතර කලහ විවාද ඇති වෙනවා මිනිමෙරුන් ඇති වෙනවා රාග්ධනයට රණ්ඩු වෙන එක රණ්ඩු වෙනවා මේ පොදු පරිභෝජනයේ තිබුණු එක දැන් මේ පෞද්ගලික බවට පත් කළාට පස්සේ මොකද වුනේ රණ්ඩු සරුවල් වැඩි වුණා ඊට පස්සේ මේ රණ්ඩු සරුවල් බේරා ගැනීම සඳහා ඔවුන් තමන් අතර හිටිය රූපයෙන් තේජස් විභාවයෙන් බුද්ධියෙන් අනුනම කෙනාට කිව්වා ඔබට අපි අපේ කොටසින් යම් ප්‍රමාණයක් දෙනවා ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න පටන් ගත්තා ඒ බදු ක්‍රමේ පටන් ගත්ත තැන ඔබට අපි කොටසක් දෙනවා ඒක ඔබ භුක්ති විඳින්න. හැබැයි ඔබට තියෙන වගකීම තමයි අපේ අතර තියෙන ආරවුල් විසඳන එක. අපිට සාධාරණ ඊට කරන එක. එතකොට මිනිස්සුන්ගේ තිබුණු ලොල් බව මිනිස්සුන්ගේ තිබිච්ච කෑදරකම නිසා තමයි රජෙක් බිහි වෙන්නේ. තව කියන්නේ අපි වරද්දගත්තු තැන උතන. ඒ කියන්නේ මානව ශිෂ්ටාචාරය ආරම්භයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ විදිහ තමයි රාජ්‍යත්වය බිහි කරගන්නේ. ඊට පස්සේ යාට කිව්වා හනේ යුන් ආහනේ බන්දිංවා බන්දෙය මරන්න ඕන එක මරන්න බන්ධනාගාරගත කරන්න ඕන එක බන්ධනාගාරගත කරන්න පබ්බාජීන්වා පබ්බාජීය සමාජයෙන් එලවන්න ඕන කෙනා එලවන්න ඒ විදිහට කලක් යනකොට මොකද වෙන්නේ විශාල ජනකොට්ටාසයකින් ටික ටික අර බදු හම්බෙනකොට විශාල බදු ප්‍රමාණයක් මෙයා ලැබෙනවා ධාන්‍ය ප්‍රමාණය එයා කල්පනා කළා මේ ඔක්කොම භුක්ති විඳින්න මට තව ගොඩක් පිරිසෝරේ ඉතින් එයා මොකද කරන්නේ ඇමතිවරුපත් කරගන්නවා එයාට අන්තපුර හදා ගන්නවා. එක දේවින්නාංශේ නුට දේවින්නාංශලා කීප දෙනෙක් තියා ගන්නවා. රජමාලිගා ගොඩක් හදා ගන්නවා. ඉතින් ඕක ක්‍රමානුකූලව දිනු වෙන්න මොකද වෙන්නේ? අර අපි විසින් අපේ අවශ්‍යතාව සඳහා පත් කරගත්තු පාලකයා අවසාන වශයෙන් තමන්ට ඉස්සරහදයක් බවට පත් වෙන තැනට යනවා. ඉතින් ඕක තමයි ක්‍රමානුකූලව රාජ්‍යත්වය ඇවිල්ලා ඔය තිබිච්ච පරපුරෙන් එන රාජ්‍යත්වය තව කාලයක් යනකොට සර්වජන චන්ද ක්‍රමයකට ගිහිලා ඒ විදිහ තත්වයකට පත් වෙලා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් මට කියන්න ඕන වෙන්නේ ඕක නෙමෙයි. දැන් මේ ගමන මේදී අපි ක්‍රමානුකූලව දවසින් දවස පාලකෙක් පත් කරගෙන අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවට පාලකයා විසින් තමන්ගේ අවශ්‍යතාව සඳහා ජනතාව යොදා ගැනීම තත්වයට පත් වුණා. ඕක හරියට මේ වගේ. දැන් කොළඹ නෝනලා ඉන්නවා උදේට ඇවිදින්න යනවා බල්ලත් එක්ක. බල්ලා වෙච්ච ඉන්නේ ගියා ගන්නවා නෝන ඉස්සරහින් එනවා බල්ලා පස්සෙන් එනවා ඇත්තටම බල්ලට ඇවිදින්න ඕන හින්දාද නෝන බල්ලව එක්කරන් යන්නේ නෝනට ඇවිදින්න ඕන හින්දාද නෝනට ඇවිදින්න ඕන හින්දානේ දැන් ගමගේ මහත්තයා දැන් නෝනට ඇවිදින්න ඕන නිසා නෝන ඉස්සරහින් එනවා බල්ලා පස්සෙන් යනවා ටික දවසක් යනකොට බල්ලට පාර හුරු වෙනවනේ එතරම්ම දුරනේ බල්ලා ඉස්සර වෙනවා නෝන පහු වෙනවා දැන් බලන් ඉන්න හිට පේන්නේ
බල්ලට ඇවිදින්න ඕන හින්ද නෝන යනවාගේ. ඒ නිසා සම්පූර්ණයෙන් දෙපැත්ත මාරුණා. රජු පහළ කරගන්න මිනිස්සු කුමක් සඳහාද? ජනතාවගේ අපේක්ෂා සඳහා, ඉටු කර ගැනීම සඳහා. දැන් අන්තිමට ජනතාව මෙහෙවන හරියට නිකන් අර කොටු කරපු කූඩුවල ඉන්න කුකුල්ලු වගේ, නැත්තම් කොටු කරපු එළුව වැටළු වගේ, අර පාලකයා පස්සේ යන අන්ධානුකරණයෙන් පාලකයා පස්සේ යන ඡන්දදායකව පිරිසක් බිහි වෙන්න පටන් ගත්තා. ඉතින් මේක ඇතුලේ දැන් ඒක කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් දන්, කැපුවත් රතු, රතු නම් කොහොමවත් කැපුවාම තියෙනවා. ඉතින් එහෙටට ගණිද්දී ඒ විදිහට මේ පක්ෂ පාටවල මිනිස්සු බෙදෙන්න ගත්තා. මේ හඳුරු වැදගත් දෙයක් සඳහන් කළා. මේ ගම ඇතුලේ දැන් මේ පක්ෂ පාටවල මිනිස්සු බෙදීමේ තියෙන යථාර්ථය මොනතරම් රටට අහිතකර විදිහට බලපානවද කියලා. දැන් මේ පාර අහවල් පක්ෂයට ඡන්ද දුන්න මිනිස්සයා ඊළඟ පාරත් ඒ පක්ෂයටම ඡන්ද දෙන්න ඕනේ. ඇයි? ගම ඇතුලේ දන්නවා ගමේ ඒ සංවිධායකයෝ අරයා අපේ කෙනෙක්. අහවලා පිට කෙනෙක්. එහෙම නැත්නම් අහවලා අපේ පක්ෂ කෙනෙක් කියලා දන්නවා. දැන් යනු ඒගොල්ලෝ රැස්වීම වලට යනකොට බස් එකට කතා කරද්දි කියනවා අපේ ගමෙන් මෙච්චරක් ඉන්නවා, එහා ගමෙන් මෙච්චරක් ඉන්නවා. ඇයි? මොකද ඒවා මේ අර නිකන් ෆික්ස් කරපු ඡන්ද. ඉතින් එහෙටට ගණිද්දි අඩුගානේ මේකට සර්වජන ඡන්ද කියන කතන්දර පැත්තක දාමු. අඩුගානේ මිනිහෙකුට තියෙන මානව අයිතිවාසිකම තමයි තමන්ට තීරණයක් තීන්දුවක් ගන්න තියෙන අයිතිවාසිකම. ඒ තීරණයක් තීන්දුවක් ගන්න තියෙන අයිතිවාසිකමවත් මේ තත්ත්වයට තේ නැහැ. ඒ නිසා අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ නරකම ඛේදය තමයි දේශපාලකයා පත් කරගැනීමේ අයිතියට නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ තමා විසින් පත් කරගත්තු දේශපාලකයා තමන්ගේ අයිතිවාසිකම් රකින්නවද කියන එකයි. අද මිනිස්සු හිතාගෙන ඉන්නේ පාලකයෙක් පත් කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාලකයෙක් පත් කරන්න තමන්ට තියෙන අයිතිය නෙමෙයි. ඒකත් එක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි තමන් විසින් පත් කරනු ලබන පාලකයා විසින් තමාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනවද කියන එක. ඉතින් එතකොට අන්න එතන තීරණය කරගන්න බැරි ඒ ටික හිතන්න බැරි ඡන්දදායකයෙක් කවුද තියෙන්නේ? නූතන දේශපාලන සංකල්ප පිළිබඳ ගත්තහම ඇතැම් විචාරකයන් කියනවා දැන් ඉතිහාසයට වඩා වර්තමානයේ වෙන විට මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් වෙලා තියෙනවා කියලා. එදාට වඩා, ඒ කියන්නේ අතීතයට වඩා වර්තමානයේට මිනිස්සු ක්‍රියාශීලීව දායක වෙනවා කියලා කතාවක් තියෙනවා. දැන් ඒක ඔබවහන්සේ පිළිගන්නවද? ඒ කියන්නේ මිනිසුන්ට මේ සංවාදයට දායක වෙන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්, පක්ෂවලට බෙදෙන්න පුළුවන්, තමගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්, ඒක එදා ඉතිහාසයේ රජෙක් ඇතුලේ හෝ කිසියම් ක්‍රමයක් ඇතුලේ මිනිසුන්ට නිදහස තිබුණ නැහැ කියලා. ඔව්. දැන් ඔක ඔව් සහ නැහැ කියන එක කියන්නේ. ඔව් කියන එකේදී මිනිසුන්ට කතා කරන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි කතා කරන්න අවස්ථාව දුන්නාට හිතන්න අවස්ථාව දීලා නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට හැකියා කතා කිරීමේ නිදහස තියෙනවා කිමු. නමුත් ඒ චින්තන නිදහස නැති මිනිහෙක් කොහොමද කතා කරන්නේ? මොකද මේ මිනිස්සයාගේ එයා මෙහෙවන්නේ ඔහුගේ චින්තනය විසින්. එසයි චින්තනය දේශපාලනිකයි. ඒ චින්තනේ අන්තවාදීනේ. ඒ චින්තනේ පාක්ෂිකයිනේ. ඒතර පාක්ෂික අන්තවාදී චින්තනය කදලා දෙන්නේ. මම ඔබතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක කියන්න මේ ආරම්භය කියලා එකක් කතා කරන්නේ. දැන් මේ ලෝකේ ඕනෑම මේ ක්‍රමවේදයක් සකස් වෙන්නේ ඒ ක්‍රමවේදයට බලපාන දර්ශනයක් එක්ක. දැන් අපි ගත්තොත් එහෙම එංගලන්තේ අදටත් රජු රජින ඉන්නවා. ඒ වගේම තවත් රටවල්වල ගත්තොත් ඒ රාජ්‍ය සංකල්පය තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මහති දේවතා ඒශා නර රූපේන තිෂ්ඨති කියලා මේ බටහිර මේ පෙරදිග ක්‍රමයේ හැටියට ගත්තත් මේ මහ දෙවියෙක් තමයි මනුෂ්‍ය රූපෙන් ඉන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අවසාන වශයෙන් ඒගොල්ලෝ යන්නේ මේ ලෝකය මවන ලද දෙවියන් වහන්සේ විසින් තමන්ගේ ස්වරූපයෙන් මිනිස්සු ටික හදලා ඒ අතර තමන්ගේ නියෝජිතෙක් හැටියට රජුපත් කරා කියන අදහස. ඒ නිසා මේ රාජ්‍යත්ව සංකල්පයේ දිගින් දිගට අරගෙන ආවා. එතකොට අර දේව නිර්මාණවාදයේ රාජ්‍යත්වය අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. එතකොට දෙවියන්ගේම නියෝජිතෙක් හැටියට තමයි රජු සලකා ගැනෙන්නේ. ඒ නිසා ඒ රජුගේ පරපුරෙන් තමයි යන්නේ ඉස්සරහට. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් දේශනා කරන ඊට ඉඳුරාම වෙනස් එකක්. ඔබ අහල ඇති ගමගේ මහත්තයා බුදුහාමුදුරුවෝ දේශනා කරන එක තැනක් තියෙන චක්කවත්ත සිහනාද සූත්‍රයේ. ඒකදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා න පෙත්තිකන් දායාද. මේ රාජ්‍යත්වය කියන එක පියාගෙන් පුතාට එන එකක් නෙමෙයි. ඒතර බුදුහාමුදුරුවෝ එදා තිබිච්ච පියාගෙන් පුතාට එන එක ඇරෙන්න හිතන්නවත් බැරි මේ කියන්නේ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ
බුදුරජාණන් වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් මේ අඳුනා දෙන්නේ. ඒකට කියන්නේ චක්‍රවර්ති රාජ්‍ය. සක්විති රජුරෝ කියලා කියන්නේ පියාගෙන් පුතාට එන කෙනෙක් නෙමෙයි. බුදුහාඳුරෝ දේශනා කරනවා එයාට අදාළ චක්‍රවර්ති දස සක්විතිවත් කියලා තියෙනවා. චක්‍රවර්ති සංකල්ප ටිකක් තියෙනවා සක්විතිවරයෙක් වෙන්න ඕනේ අවශ්‍ය කරන සුදුසුකම් තියද. ඒ සුදුසුකම් සම්පූර්ණ වුණාට පස්සේ ඔහුට චක්‍රරත්නය පහළ වෙනවා කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මේ ආකස්මිකෝ එන අහසින් චක්‍රය නැගලා ලෝකේ පුරා සැරිසරන රජෙක් කියලා. මේ කතා කරන්නේ අර ජනතා හිතවාදී රාජ්‍යත්වයක බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුළේ තියෙන. මේක මහ පුදුම දර්ශනයක් තියෙන, මම ඒක වෙනම කතා කරන්නම්. ඒ වගේම බුදුහාමුදුරෝ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මිනි මිනිසයා කියලා කියන්නේ දේව නිර්මාණයක් නෙවෙයිනි. දෙවි කෙනෙක් නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඇත්තටම ගමගේ මහත්තයා නම් ගොඩක් අය මේ දර්ශනය ගැන කතා කළාට මිනිස්සයා හටගත්තේ කොහින්ද කියලා දන්නේ නැහැ. ඔක්කොම ඩාවින්ගේ පරිණාමවාදී ඉල්ලලා ඉන්නවා. ඩාවින් වඳුරගෙන් පටන් ගත්ත කියවට වඳුර කොහෙන්ද පටන් ගත්තේ? ඔවන්ස පිළිගන්නේ නැහැ කාරණේ. පැහැදිලි ලෙසම වර්තමානයේ මම නෙමෙයි වර්තමාන විද්‍යාඥයෝ කියන්නේ මිනිසයා කියලා කියන්නේ ඒලියන් කෙනෙක් කියන්නේ පිටසක්වල ජීවියකින් හටගත්තු කෙනෙක් කියලා. පිටසක්වල ජීවියකින් හටගත්තු කෙනෙක් කියලා. බුදුහාඳුර මේ ගැන මොකද දේශනා කරන්නේ? බුදුහාඳුර දේශනා කරන්නේත් මිනිසයා කියන්නේ පිටසක්වල ජීවියකින් හටගත්තු කෙනෙක් කියලා. කොහෙද තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ? බුදුහාඳුර පෙන්නනවා මේ ලෝකේ තියෙනවා සංවට්ටකප්ප විවට්ටකප්ප කියලා දෙකක්. ඒ කියන්නේ ලෝකේ නැසෙන කාලයක් තියෙනවා වැඩෙන කාලයක් තියෙනවා. එතකොට මේ නැසෙන කාලයට යේබුයේන කෝපන සත්තා ආබස්සර සංවත්තනිකා භවිස්සන්ති. මේ සත්ත්වය ආබස්සර ලෝකවල උපදිනවා. ලෝකේ විනාශ වෙනකොට පවතින බැරි වෙනවා. අර තියෙන්නේ සත්ත්ව සුරුවිගමන සූත්‍රයේ තියෙනවා මේ අර ගොප් ඇටය පොඟවන්නවත්. ඒ කියන්නේ විලුඹ පෙඟෙන්නේ නැති කාලන්ට මහමුහුදේ ජලයේ ඉඳලා. එතකොට ජලයේ නැති මේ ලෝකයේ සත්ත්වාසයකට සුදුසු නැහැ. ඊට පස්සේ මේක ගිනි අරගනවා. ගිනි අරගෙන බොහෝ කාලයක් පවතිනවා. ඊට පස්සේ වැස්සෙන් ජලයෙන් යට වෙලා තියෙනවා. එහෙනම් බොහෝ කාලයක් පැවතිලා අන්තිමට දිවයින් බේරිලා දිවයින් මතුවෙලා ඉරහඳේ බලපෑම පෘථිවියට ලැබෙන්න ගත්තාම ඔන්න ක්‍රමානුකූලව මේකේ ශාක නිෂ්පාදනය ඇති වෙනවා. සත්වයන් සකස් වෙන්න ගන්නවා. මේ අතරේ අර ආබස්සර සංවත්තනික සත්ත්වේ, ඒ කියන්නේ අර ඒබුයේන කෝපන සත්ත ආබස්සර සංවත්තනික බයිසන්ති කියන්නේ ආබස්සර ලෝකවල උපදිනවා කියලා. ඒ අතර එක්කිනා දෙන්න ගානේ මේකට එනවා. මේ කොහොමද මේ ලෝකාන්තර චරණය සිද්ධ වෙන්නේ? ඒකත් සිද්ධ වෙන ක්‍රමයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. සයම්පව ඒගොල්ලෝ ශකීය ශරීර ප්‍රභාවයෙන් ඉන්න අය, අන්තලික චර අහසින් යන්න පුළුවන් අය, මනෝමය ශරීර තියෙන අය, පීති බක්ක ප්‍රීතියම අනුභව කරන අය. එතකොට ඒගොල්ලන්ට ආහාර ප්‍රශ්නේ නැහැ. ලෝකාන්තර චරණයට අවශ්‍ය කරන අර ශරීරයේ ඝන බහල බවක් නැති නිසා යන්න පුළුවන්. මනෝමය ශරීර තියෙන මේ වගේ පිරිසක් තමයි මේ පෘථිවිගත වෙන්නේ. ඒගොල්ලෝ කාලයක් තිස්සේ අර මුලින් කියපු විදිහට පඨවි රසය අනුභව කරලා බදාලතා භූමි පප්පටක අන්න සයන්ජාත හැල් වලට එන. එතකොට මේ මිනිසයා කියන කෙනා හටගන්නේ කොතනින්ද? හටගන්මක් නැහැ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරේ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා කියන්නේ මේ අනවරාග්‍ර සංසාරේ පෙර කෙලවරක් දකින්න බෑ ගමගේ මහත්තය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දේව නිර්මාණයේ ඇතුලේ රාජ්‍යත්වයේ කියන එකට යටත් වෙලා ඔළුව නමාගෙන ඉන්න පුළුවන් දර්ශනයක් තියෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ දර්ශනයත් එක්ක අපේ දර්ශනය සකස් වෙලා තියෙන්නේ එහෙම එකක් නෙමේ. මිනිස්යා විසින් තමයි රජුරු නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ නිසා රජු නිර්මාණය කරන්න මිනිස්යාට තියෙන හැකියාව මත දර්ශනයක් මත මිනිස්යා හිතන්න පටන් ගන්න ඕනේ. මම හිතන්නේ මේ ඔබට අපි නිරන්තරවම කියනවා මේ දේශපාලනය ගැඹුරින් හැදෑරීමේදී රටක සමාජයක් ඇතුලේ බලය වැඩ කරන විදිහ අධ්‍යයනය කරන්න ගැඹුරින් කියලා. ඒ විතරක් නෙමේ මේ කාරණාව මේ කතාවත් එක්ක ඔබට කිසියම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ඔබ නැවත නැවත කියවන්න අධ්‍යයනය කරන්න බොහෝ දේවල් වලින් නිදහස් වීමේ මාවත තමයි ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම. අවබෝධයේ මගින් ඔබේ මනස නිදහස් කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබට කිසියම් වූ දාර්ශනික පදනමක් කියවීමක් ජීවිතයට ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ කාර්යයට තමයි අපි දායක වෙමින් ඉන්නේ. එහෙම නැත්නම් වැළපෙන මිනිස්සු සමග වැළපෙන්නත්, අත්පුඩි තලන මිනිස්සුත් එක්ක අත්පුඩි තලන්නත්, හූ තියෙන මිනිස්සුත් එක්ක හූ තියන්නත් මාධ්‍යයක් හැටියට අපි සූදානම් නැහැ. ජනතාව ඉන් ඔසවා තබන්නට මේ මහා රැල්ලෙන් ජනතාව වෙන්කොට ඔවුන්ගේ ඥානමය සහ ගුණමය පඨිතයන් සංවර්ධනය කරන්න තමයි මාධ්‍යයක් හැටියට අපි වග කියන්නේ. මේ වගකීම ඔබට අපි නිරන්තරව මතක් කරමින් ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදය සමග. බොහොම උණුසුම් සංවාදයක්. අපි කැමති පළමු විරාමයට යන්න රැඳී සිටින්න.
සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමග එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ රටවැසියාගේ හැසිරීම රටක දේශපාලනය කෙරෙහි බලපාන්නේ කෙසේද කියලා. ඔබ දන්නවා ඔබේ හැසිරීම තමයි ආපහු සමස්ත රටේ හැසිරීම බවට පත් වෙන්නේ. ඒ නිසා අද ජනතාව හැම තැනම කතා බහට ලක් කරන්නේ මේ දේශපාලඥයන්ගේ ගුණාත්මක භාවය, ඔවුන්ගේ ප්‍රමිතිය පිළිබඳව. නැත්නම් භාණ්ඩයක් නම් භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳව. හැබැයි තමන් නිෂ්පාදනය කරන්න වෙනවා. තමන් කවුද කියන කාරණේ අපි අහලා තිනවා. පාලකයා තෝරාගන්නේ රටවැසියාගේ ප්‍රමාණයට කියලා. ඒ නිසා රටවැසියා කෙබඳු ආකාරයෙන් අයව තෝරනවාද, නැත්නම් ඔහුට මේවා දැනෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපේ වගේ රටක් අපි හිතනවා අඩු අවධානයක් යොමු කරලා තිබෙන්නේ. ඒ නිසාම තමයි අපි ජනතාවට ජනතාව තේරුම් කර දීමේ සමහරට ඔබ අපට එකඟ වෙන්න නැති වෙන්න පුළුවන්. කෙසේ වේ නමුත් මොහොතක් සිතන්න, ආපසු හැරි බලන්න ඔබ ඉතිහාසයේ ඔබ දේශපාලන හැසිරීම කරලා තියෙන්නේ කොහොමද කියලා. අද දවසේ සංවාදයට දුරකථනයේ ඔස්සේ සහභාගී වෙන්න බලාගෙන බොහෝ දෙනෙක් ඉන්නවා කියලා අපි දන්නවා. සමාවන්න අද දවසේ සංවාදයට සහභාගී කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ සංවාදයේ සමග රැඳේ කියන විශ්වාසය අපට තියෙනවා. මොකද අපි අලුත් රටක්, අලුත් දේශයක් ඕන කියලා අපට හිතෙන නිසා, ඒ ඔබ දන්න නිසා අපි කැමතියි. දැන් මේ සංවාදයේ තුල පූජ්‍ය බෝගස්වැව විපස්සේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට දැන් අපි හඳුරන්නේ දැන් බොහෝ බටහිර විශ්වාස කරන අය කියන්නේ මේ බටහිර සංකල්ප ලෝකේ පුරා ව්‍යාප්ත වුණයින් පස්සේ තමයි මේ ජනතාවට ස්වාධීනව නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳීමේ භාග්‍ය උදා වුණේ කියලා. අපි ගත්තාම ඉතිහාසයේ විප්ලව ඉතිහාසයේ ලෝක විප්ලව පිළිබඳ කතා කරනකොට එහෙම තමයි කතා කරන්නේ. හැබැයි අපි හඳුනන දැන් මේ බෞද්ධ සංකල්ප කොහොමද? දැන් මේ අශීලාචාර මිනිහෙකු නැත්නම් ලාභයට කෑදරකමට උන්වහන්සේගේ වචන වලින් ගත්තාම ඒ අශීලාචාරකම කෑදරකම සහ නොහික්මුණු සතෙක් මිනිස්සු කණ්ඩායමක් ශික්ෂණයකට ගේන්න බුදුදහමේ රාජ්‍ය සංකල්පවලට හැකියාව තිබුණාද? තියෙනවද එහෙම එකක්? දැන් අපි මේ හැදලිම ගත්තාම බුද්ධ දේශනාව තුළ රාජ්‍ය පාලනය පිළිබඳව පැහැදිලි නිර්ණායක රාශියක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැන් නමුත් බටහිර ලෝකේ රාජ්‍ය පාලනය දැන් ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ගත්තාම විවස්ථාත් එක්කනේ මේ සම්පාදනය කරලා තියෙන්නේ. විවස්ථාවත් එක්ක සම්පාදනය කරලා තියෙන කරුණු අධ්‍යයනය කරනකොට දැන් මේ සියලු කරුණු බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනයට අවශ්‍ය කරන ප්‍රතිපත්ති පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අපි හඳුරු සිහිපත් කළ විදිහට පාලකයා භූමිය මිනිසුන් විසින් තෝරාගන්න රජෙක් බවට පත් වෙනකොට ඔහුට සමාජ ගැටලු නිරාකරණය කරන්න තියෙන වපසරිය හදනකොට ඔහුට අවශ්‍ය කරන උපදෙස් ටික බුද්ධ දේශනාව තුළ පැහැදිලිව දේශනා කරනවා. රාජ්‍ය පාලකයා කුමන ආකාරයටද මේ රට පාලනය කළ යුත්තේ? රටවැසියාගේ පළමුවෙන්ම ඔහුට තියෙන කාරණය තමයි ආරක්ෂාව පිළිබඳව සහතික වෙන්නේ. දැන් දස සක්විතිවත් ගත්තාම ඒ පැහැදිලිවම කතා කරන්නේ රටවැසියාගේ සහ රටේ ආරක්ෂාව සුරක්ෂිතභාවය පිළිබඳව. දැන් ඒක පැහැදිලිවම වර්තමාන දේශපාලනය තුළ දේශපාලඥයා තුළ අපිට දකින්න තියෙන ස්වභාවය බොහොම අඩුයි. පැහැදිලිවම දැන් බටහිර දේශපාලනයත් ගත්තාම, ලාංකික දේශපාලනය ගත්තාම අපි පැහැදිලිවම කල්පනා කරන්නට මේ වෙලාවේ මිනිස්සු මේ බුද්ධ දේශනාව තුළ පැහැදිලි කරන කාරණයක් එක්කම රටේ ආරක්ෂාව පිළිබඳව, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව, ඒ වගේම මිනිසුන්ගේ ආර්ථිකයේ ආරක්ෂාව පිළිබඳව තමයි අපි මේ කල්පනා කරන්න. ඒක පැහැදිලි බුදුහාඳුරෝ දේශනා කරන සතර අගතිවල, ඊළඟට ගත්තම සතර සංග්‍රහ වස්තුවල, සප්ත අපරිහානීය ධර්මවල දැන් ගත්තහම පැහැදිලිවම සප්ත අපරිහානීය ධර්මවල කියන්නේ සමගිව රැස්වීම, සමගිව සාකච්ඡා කර සමගිව විසිර යාම, නිතර රැස්වීම, ඊළඟ නොපැන වූ නීති පැනවීම සහ පැන වූ නීති උල්ලංඝනය නොකිරීම. දැන් මේ තුල තමයි දැන් විවිධ විවස්ථා සම්පාදනය වෙනවනේ. සමහරවිට අපි හඳුනන දැන් ඔය පිළිබඳව අපි ඉතිහාසයේ මේ මෑත යුගයේ දේශපාලන ඉතිහාසයෙන් ඇහුවා නේද? මේ ඇතැම් පාලකයෝ නායකයෝ කිව්වා මේ අපි මේ ලිච්ඡවි පාලනයක් ගෙනියන්නේ, අපි මේ දසවත් පිළිවෙත් තමයි මේ පුරමී යන්නේ කියලා. ඒ අපිට තියෙනව නේද ගුණාංග වර්තමාන දේශපාලනය තුළ අපිට හොයාගන්න බැයිද? දැන් පැහැදිලිවම වර්තමාන දේශපාලනය තුළ ගුණාංග පිළිබඳව කියනවා.
දැන් ප්‍රායෝගිකව අපිට දකින්න සමාජය තුලකෝ දැන් ඒ බුද්ධ දේශනාවේ උගන්වන දසසක් විතවත් හෝ සතරාගති හෝ ඊළඟ සත්තාපරිහානීය ධර්ම හෝ අපිට ඇහෙනා විතරයි. සමහර පාලකයෝ තුළ ඒ කියන කාරණා ප්‍රායෝගිකව මේ සමාජය තුළ සමාජගත වෙන්නේ නැහැ. දැන් අපිට වැත්තහම පැහැදිලිවම විවිධ ප්‍රකාශ දිහා බලනකොට, ශ්‍රීම් දිහා බලනකොට, මිනිසුන් දෙන පොරොන්දු දිහා බලනකොට, ඔවුන් කතා කරන කාරණා දිහා බලනකොට එතන මේ කියන දහසක් විති වත්තත් සප්තපරිහානීය ධර්මවත් මේ සතර අගති පිළිබඳවත් කියන කාරණා ඔය මම මේ පාලනයේ තීරතුළු තියෙනවා කියලා කිව්වහම අපිට ඒක ප්‍රායෝගිකව දකින්න නැහැ. ඒතකොට ප්‍රායෝගික වෙන්න ඕනේ ඒ සමාජ තලය තුළ තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. උභාසිකේ නාකාරයට අපි ජනතාවට කියමු ඇත්තටම ඒ ප්‍රායෝගික කියන කාරණේ දැන් මිත්‍යාව වගා කරනවා කියන පුහාම අපි දන්නවා වගාවක අස්වැන්න වගා කරන දේට අනුව තමයි අස්වැන්නේ. ඒ නිසා ඔබ හිතන්න මේ වේදිකාවන් බැඳගෙන වේදිකාවන් තනාගෙන ජනතාව දාස් ගණනකින් රැස් කරගෙන අපි වගා කරන්නේ මිත්‍යාව නම් අපි වසර ගණනාවක් නිදහසෙන් පසු ශ්‍රී ලංකාව තුළ වගා කළේ මිත්‍යාව නම් අද මේ අපි අත්විඳින ප්‍රතිඵලය අපි දන්නවා අපි කරන දේට අනුව තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. මේ ප්‍රතිඵලය ගැන අපි දුක් වෙන්න ඕනේ නැහැ කියලා වරක හිතන්න පුළුවන්. හැබැයි ඔබට අපි බොහොම කනගාටුයි මතක් කරනවා අද දවසේ ඔබ බලාගෙන ඇති දුරකථනයක් ඔස්සේ අපිට සම්බන්ධ වෙන්න සමාවන්න. අද දවසේ ඔබට ඔබව සහභාගී කරගැනීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. අපි කැමති මෙතකොට අභිහිත ස්වාමීන් වහන්සේ ගාවට නැවත යන්නට. අපි හඳුනු දැන් මේ ඔබ වහන්සේට අනු ඔබ වහන්සේ මේ කියව කාරණාවලට අනු මේ දේශපාලනය කියන්නේ අපි කෙනෙක්ව තෝරා ගැනීම සහ අපි වෙනුවෙන් අය පත් කර ගැනීම කියන්නේ කෙසියම් දාර්ශනික පදනමක් තිබුණා අපට. ඒ දාර්ශනික පදනම ඇයි අපිට ගිලිහුණේ? අපි කැමති කෙටියෙන් ඉතිහාසය කතා කරන්න. කොහොමද අපිට මේක මගහැරෙන්නේ කියන කාරණේ කතා කරන්න. ඔය ඊට කලින් මේ අර ලිච්ඡවි පාලනය ගැන අපේ හඳුරුත් එක්ක කතා කරද්දී කියපු කතාවත් එක්ක මම ඕකට උත්තරයක් දෙන්නම්. දැන් ඒක මතුවෙච්ච නිසා මේක හොඳ ලස්සන කතාවක් තියෙනවා අපේ පෙරදිග ඔය පංචතන්ත්‍ර ආදිවර තන්ත්‍ර සාහිත්‍යවල එනවනේ හොඳ කතන්දර. ඒවා තියෙන්නේ රාජ්‍ය පාලනය ගැන හොඳ අදහස් තියෙනවා. එක විලක් තියෙනවා. මේ විල ළඟ ඉන්නවා එක්තරා නයි. දැන් මේ නයා ගෙම්බු අල්ලන්න යන්න තියෙන කම්මැලිකම නිසා මොකද කරන්නේ? මේ නයා විල ළඟ බොහොම කලකිරිච්ච ස්වභාවයෙන් ඉන්නවා. සෑහෙන වෙලාවක් ඉන්නවා මේක දිහා බලාගෙන ඉන්නවා නික් ගෙම්බු ටික. ගෙම්බු මොකද කරන්නේ? මේ කලකිරීමෙන් වගේ මේ විල ළඟ ඉන්න නයා ළඟට ඇවිල්ලා දුර ඉඳලා අහනවා මොකද අද දඩේම යන්නේ නැත්තේ කියලා. ගෙම්බුම තමයි අල්ලන් කන්නේ. ඔය දැන් ඉන්නවනේ ඔය නයින්ව උස්සල ගන්න ගෙම්බු. එහෙනම් කොහොම හරි නෙමෙයි නයා වැඩියේ දඟලන්න යන්නේ නැහැ වෙනද වගේ යන්නේ දඩේමේ. නයාගෙන් අහනවා ගෙම්බු ඇවිල්ලා මොකද අද ඔබතුමා දඩේම යන්නේ නැත්තේ? එලාද කියනවා ඊයේ මේ විල ළඟ මම ගෙම්බෙක් අල්ලන්න කියලා අල්ලනකොට ළමයේ කකුල ඇල්ලුණා, ළමයට දෂ්ට වුණා, ළමයා මැරුණා. ඊට පස්සේ මට තාපසෙක් සාප කෙරුවා, උඹ මින් පස්සේ ගෙම්බු කන්න බෑ උඹට, උඹට මීට පස්සේ තියෙන්නේ ගෙම්බු ප්‍රවාහණය කරන්න විතරයි. ඒ නිසා පිටේ තියාගෙන උඹ ගෙම්බු ආරම්පලයන් කියලා කිව්වයි කියලා. ටික කාලයක් යනකොට මේ පණිවිඩය යනවා කාටද? ගෙම්බන්ගේ රජුරුවන්ට. ගෙම්බා රජුරෝ රජින ඔක්කොම එනවා දැන් නයා ළඟට. ඇවිල්ලා අහනවා ඇත්තද කියලා. එසේ මේ ගෙම්බි රජතුමනි මගේ අතින් වෙච්ච වැරද්දට මට සාපයක් වෙලා තියෙනවා. දැන් මට සිද්ධ වෙන්නේ ඔබතුමාලා ප්‍රවාහණය කර කර ඉන්න. දැන් මොකද කරන්නේ? දැන් ගෙම්බා උඩ නගිනවා රජුරෝ රජින මේ නයා උඩ ගෙම්බි රජුරෝ රජින ඔක්කොම නගිනවා. ඉතින් මේගොල්ලෝ දැන් අරගෙන විලවට එහෙම රවුමක් යනවා. දැන් හරි ෂෝක්. මොකද ගමනට රතයක් හම්බෙලා තියෙනවා. ඒ අතරේ ක්ලාන්ත බවක් පෙන්වනවා නයා. ඊට පස්සේ අහනවා මේ මොකද අමාරුවෙන් වගේ නෑ කුසගිනි මොනවද ඕනේ කණ්ඩ? ගෙම්බොම තමයි කියනවා. ඉතින් මොකද කරන්නේ? දැන් රජුගේ අනුග්‍රහ පිට තමන්ගේ ගෙම්බො කණ්ඩ ගන්නවා. ගෙඹි රජුරන්ගේ අනුග්‍රහය පිට ගෙම්බො කණ්ඩ ගන්නවා. කාලයක් ගත වෙනකොට මේ ගෙම්බු සනී හඳුනරේම ඉවරනවා. ගෙම්බොන ඉවරනවා කියන්නේ රජුත් ඉවරයි කියන එක. මේක ගැන කතා කළා අගට කියනවා ලස්සන කතාවක් ගමගේ මහත්. ඒක තමයි වැදගත්ම තැන. මේ නයා කියනවා මිනිස්සු දර මිටි ඔළුවේ තියාගෙන යන්නේ වන්දනා කරන්න නෙමෙයි, මොකටද? ගිනි තියන්න. ඒ වගේ මේ ජනතාවට ඔය විවිධාකාර වරදාන වරප්‍රසාද දෙන්නම් කියන දේශපාලඥයෝ ජනතාවගේ මුව දැක්කහම ඇඟට ලේ උනන, ජනතාව දැක්කන් පස්සේ දාල යන්න හිතෙන්නේ නැහැ කියන
ආදරණීය ලෙස ජනතාව අමතන දේශපාලකයෝ හරියට අර ධර්මිටි ඔළුවට තියාගෙන යනවා වගේ ගිනි තියන් දෙය අරගෙන යන. සම මතක තියාගන්න ඕනේ දේ තමයි බලයට පත්වීම කියන එක ජනතාව මතින් කරගත්තට බලය ක්‍රියාත්මක කිරීම කියන එක ජනතාවගේ අපේක්ෂා සඳහා ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. ඒක තමයි මූලික කාරණා. දැන් ඔබගේ ප්‍රශ්නය මට අපුරු කතාවක් ඒ මැද්දෙදි මටත් මතක් වුණේ බොහන්සේ මේ නොකිය කියන උත්සාහ කරේ මේ ජාත්‍යන්තරය සහ අපි අතර සහ අපේ ජනතාව අතර සම්බන්ධයක් නෙවෙයි කියලා මං හිතනවා. මොකද මේ වෙලාවේ අපි අවසාන කල්පනා කරොත් ගුදුරු වෙනවා පස්සේ මේ කියන්නේ ජාත්‍යන්තරය තමයි. ජාත්‍යන්තරය නොවේ නෙමෙයි ජාත්‍යන්තරය තමයි ඔබට ඕන උනේ උත්තරේ මම දන්නවා. ගමගේ මහත්තයා ඕකෙත් කතන්දරේ ජාත්‍යන්තරය මුලින්ම කරන්නේ අපේ රජවරු කරේ තියාගෙන අපි ඔගුදුරු කරනවා. අන්තිමට උන් දන්නේ නැහැ උන්මයි මේකේ ගුදුරු බවට පත් වෙන්නේ කියලා. රාජ්‍ය අනුග්‍රහයෙන් අපිට සිදු වෙන්නේ මොනවද කියන කාරණයටත් ඔබට වැදගත් වෙන්නේ දේශපාලන පිටපත් කියවා ගැනීම. මේ සමස්ත ලෝක ඉතිහාසයේ ආවේ කොහොමද අපිට මගහැරුණේ කොහොමද? අපි හඳුන මම කලින් විමසුවේ දැන් ඔබ වහන්සේ කලින් කිව්ව ආකාරයට කිසියම් දේශපාලනික වශයෙන් අපි ටිකක් වැඩුණු ස්වරූපයක් ඉතිහාසයේ අපි දැක්කා. ඒ වැඩුණු ස්වරූපේ මත තමයි අපි බොහෝ දේවල් තීරණය කළේ ඉතිහාසයේ. හැබැයි ඔබ වහන්සේට අනුව ඒ වැඩුණේ ඒ පෙර දෙක දැක්මට දර්ශනයට අනුව. හැබැයි ඒක මගහැරුණ යම් තැනකදී මේ මොහොත වන විට දැන් මේ සමස්ත සංවාදයේ මෙතෙක් අර්ථය ගත්තොත් එහෙම අපි කෙසියම් බටහිර දේශපාලන ආකෘතියෙන් ඇතුළේ හිරගත වීමෙන් තමයි මේක උනේ කියලා කිව්වා. කොහොමද ඒක උනේ අපි තවදුරටත් කතා කරමුත්. ඒක හරි ලස්සන ප්‍රශ්නයක් මහත්තයා. දැන් හිතන්න ඕනෑම රටක දේශපාලනය කියන එක නිර්මාණය වෙන්න ඕන ඒ රටේ ජනතා අභිලාෂයන් බලාපොරොත්තු සකස්වන විදිහනේ. එහේ දැන් අපේ රටේ අපි කියනවා සිංහල රජ කාලේ කියලා. සිංහල රජවරු. ඒ සිංහල රජවරු කියලා කිව්වේ සිංහලයයි බුද්ධාගමයි අතර එක සම්බන්ධයක් තිබුණා. එතන සිංහලයාගේ දර්ශනය තමයි බුද්ධාගම. එතන බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච ජන සමාජයකට අවශ්‍ය වෙන්නේ සිංහල බෞද්ධ චින්තනයේ තියෙන රජෙක් නේ. එතකොටනේ මේ රජුගේ ක්‍රියාකාරීත්වය සහ ජනතාවගේ අභිලාෂයන් කියන දෙක එකට ගැටගැහෙන්නේ. එකට සම්බන්ධ වෙන්නේ මේ ඔක්කොම රජු සහ ජනතාව අතර ඒකාත්මික භාවයක් ගොඩනැගුණාට පස්සේ මේ රට සතුටින් ඉස්සරහට යන්නේ. ඒකම දැන් අපි ගත්තොත් අරාබියට ගත්තොත් දැන් අරාබිය ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙනවා දැන් සෞදි එහෙම ගත්තොත් ෂාරියා ලෝ එක නීතිය. ඒගොල්ලන්ගේ නීතිය තියෙන්නේ රාජ්‍යත්වයේ තියෙන්නේ පාලනයේ තියෙන්නේ සමස්තයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ආගමික චින්තනයට සම්බන්ධ වෙලා. එංගලන්තේ ගත්තොත් ඉතාලිය ගත්තොත් ප්‍රංශය ගත්තොත් ඒගොල්ලන්ගේ කතෝලික ක්‍රිස්තියානි ආගමික චින්තනයේ පදනම් කරගත් ක්‍රමවේදයක් එක තමයි ඒගොල්ලන්ගේ රාජ්‍යත්වය නිර්මාණය වෙලා තියෙන රාජ්‍ය පාලනය නිර්මාණය වෙලා තියෙන ඒගොල්ලන්ගේ නීතිය හැදිලා තියෙන. ඉන්දියාව අරගෙන බලන්න ඉන්දියාවේ Hindu දහමත් එක්ක බැඳිච්ච Hindu සංස්කෘතිය සભ્યත්වයේ මත තමයි ඉන්දියානු නීතිය සකස් වෙලා තියෙන්නේ. ඒ නීතිය සකස් කරද්දී ඒගොල්ලෝ නිරන්තරයෙන්ම මේ ජනතා අභිලාෂයන් ගැන බැලුවා. දැන් අපි ලංකාව දිහා බලන්නකො. දැන් ලංකාවේ මම නිකන් එක අදහසක් කියන්නම් ඔබට මේක තේරුම් ගන්න. දැන් මරණීය දඬනය කියන එක අපේ නීතියට අයිති එකක් නේ. අපේ නීතිය කියන්නේ රෝමලන්දේසි නීතිය, සුද්ධ අපිට අඳුරන දුන්න නීතිය, එංගලන්ත නීතිය. දැන් මේ එංගලන්ත නීතියට අනුව යම්කිසි වැරද්දකට අනුව පොත බැලුවෙන් පස්සේ නඩුකාරයා ලංකාවේ වුණාට වැරද්ද කරපු මිනිහත් ලංකාවේ වුණානේ චෝදිතයයි චෝදකයයි දෙන්නම නම ලංකාව වුණාට විනිශ්චකාරයයි ඔක්කොම ලංකාවේ. හැබැයි වුණාට නීතිය එංගලන්තේ. එතකොට මොකද වෙන්නේ? වැරද්දට සාපේක්ෂව දඬුවම දෙනවා. අපි හිතුව මරණීය දඬනය කියලා. මරණීය දඬනේ දෙන්නේ වැරද්දට සාපේක්ෂව එංගලන්ත චින්තනයත් එක්ක. හැබැයි දැන් ඕක ක්‍රියාත්මක කරන්නේ කවුද? ක්‍රියාත්මක කරන ඕක අස්සම් කරන්න ඕනේ ලංකාවේ ජනාධිපති. ඒ මිනිහ හැදිලා තියෙන්නේ කොහෙන්ද? ඒ මිනිහ නිර්මාණය වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත. අන්න බලන්න අර නීතියයි මේකේ භාවිතයේ අතර ගැටුමක් ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ? නඩුකාරයා මරණීය දඬනේ දෙනවා. ජනාධිපති අස්සම් කරන්න නැතුව නිකන් ඉන්නවා. රටේ ප්‍රශ්න ටික එහෙම ඉතුරු වෙලා යනවා. නීතියයි රටේ මිනිසුන්ගේ අභිලාෂය දෙක එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රටක රජු වේවා, ව්‍යවස්ථාව වේවා, නීතිය වේවා මේ සියල්ල සකස් වෙන්න ඕනේ ජනතා අභිලාෂයන් මත. ඔය අපි මේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙච්ච රාජ්‍යත්වයක් නිර්මාණය කරන්න ඕනේ කියන්නේ මේ සිංහලයා උඩට ගන්න නෙමෙයි, සිංහලයා කොහොමඩත් ඉන්නකම් ඒගොල්ලන්ගේ බෞද්ධකම තියෙනකම් ඒගොල්ලන්ගේ අභිලාෂයන් තියෙන්නේ
ඒ චින්තනයත් එක බෞද්ධ දර්ශනයත් එක්ක. එතකොට බෞද්ධ දර්ශනයත් එක්ක හිතන මිනිස්යාට අවශ්‍ය කරන, ඒ කියන්නේ ඒ මිනිස්යා සතුටු කිරීම සඳහා, ඒ මිනිස්යාට හිතට එකව ජීවත් වීම සඳහා. දැන් අපි ගත්තොත් එහෙම හිතන්න, ඉන්දියානු සමාජයේ හොඳට ගිහිල්ලා බලන්න උතුරු ඉන්දියාවේ නිකන් හරි ගවයෙක් කොහේ හරි තැනක මැරුවයි කියලා ආරංචි වුණොත් මරපු එකව මරනවා ගිහිල්ලා. එයි ඒගොල්ලන්ගේ Hindu චින්තනයට අනුව, Hindu දර්ශනයට අනුව ගවයා කියලා කියන්නේ පූජනීය සත්වේ. හැබැයි අපි ගවයට කිව්වේ අපි කියන කිරියම්මයි කියලා කියන්නේ අම්මා වගේ තාත්තා වගේ හරියට හරි ආදරේ ගවයට පුතේ කියලා කිව්වේ හරකට. පවුලේ සමාජිකයෙක්. පවුලේ සමාජිකයෙක්. හැබැයි අපි ඇස් පනා පිට ඇදගෙන ගිහිල්ලා කොක් කියලා මරනවා. ඇයි ඒ? අපි අකමැති වුණත් මේ අපේ රටවල් වල අපි හදාගෙන නැහැ අර සමස්තය, කියන්නේ 70%ක් 80%ක් මිනිස්සුන්ගේ කැමැත්ත ඉටු කරන එක නෙමෙයි. අර අන්තවාදී දේශපාලඥයන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙන යම්කිසි ජාතීන්ගේ අවශ්‍යතා නිරූපණය කරන විදිහට තමයි මේක හැත්තිලා තියෙන්නේ. ලෝකේ තියෙනවා දෙයාකාරයක් නීති සකස් කරද්දී. එකක් තමයි පුද්ගල අයිතිවාසිකම්, අනිත් එක සාමූහික අයිතිවාසිකම්. හැබැයි ගමගේ මහත්ය වැදගත් වෙන්නේ පුද්ගල අයිතිවාසිකම් වලටත් වඩා සාමූහික අයිතිවාසිකම්. හැබැයි අපේ රටේ දැන් ඔය පහුගිය කාලවල ඔය අපේ ඇමතිවරු එහෙම කිව්වා, ගෑනුන්ට ගිහිල්ලා කඩේ ගිහිල්ලා මත්ද්‍රව්‍ය ගන්න පුළුවන් නීතියක් පාස් කරන්න ඕන කියලා ගෙනාවා. දකින්න නැති ඒක පාස් කෙරුවා. ඊළඟට සමලිංගික අයිතීන් තහවුරු කරන්න ඕන කියලා කතාවක් ගෙනාවා. ඒ වගේ දේවල්. ඒවා පුද්ගල අයිතිවාසිකම් වෙන්න පුළුවන්. මානව අයිතිවාසිකම්කට ඒවා පුද්ගල අයිතිවාසිකම් වෙන්න පුළුවන්. අපි කවුරුත් කාමරේදී කරන්නේ මොනවද කියලා අපි බලන්න යන්නේ නැහැ. හැබැයි උනාට සාමූහික අයිතිවාසිකම තමයි මේ රටේ බෞද්ධ චින්තනයේ මත ගොඩනැගිච්ච අපේ සංස්කෘතිය මත හිතන මිනිස්යාගේ අයිතිවාසිකම. එතකොට ඇත්තටම රැකෙන්න ඕනේ 70%ක් 80%ක් වෙන සාමූහික අයිතිවාසිකම්. එහෙම නැත්නම් කෝටි 2කට 1ක් වෙන, නැත්නම් කෝටි 2කට 10ක් 20ක් වෙන පෞද්ගලික අයිතිවාසිකම්. ඒ නිසා මෙන්න මේ අයිතිවාසිකම් පිළිබඳවත් අඩු ගානේ හිතන්න බැරි මට්ටමට අපේ මිනිස්සු පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ගත්තාම දැන් අපේ සංස්කෘතිය, මේ සංස්කෘතියට ආදරය කරන්න ඕනේ නැහැ මිනිහෙක්. මේ සංස්කෘතිය මතයි මිනිහා උපදිනවා. අපි හඳුනන්නේ මේ පත්වීම සහ පත්කිරීම අතර සම්බන්ධය. දැන් ඒක හරියට රටවැසියා සහ රටේ දේශපාලන අතර තියෙන සම්බන්ධය වගේ. ඒ සම්බන්ධය කොහොමද අපි තේරුම් ගන්නේ? එකක් තමයි පත්කිරීම. ඔබ වහන්සේ දැන් ජනතාව පෙළඹවෙනවා. ඔවුන්ගේ මනෝභාවයන්, ආශාවන් හෝ චර්යාවන් පෙළගස්වනවා. හැබැයි කිසියම් න්‍යායක් දර්ශනයක් අර ඔබ වහන්සේ කිව්වා වගේ පිටස්තර ලෝකයේ තියෙනවා. දැන් මේ පත්කිරීම සහ පත්වීම අතර සම්බන්ධය කොහොමද අපි වටහා ගන්නේ? ඔව් දැන් පත් කරන්න අවශ්‍ය වෙන්නේ සුදුස්සානේ. එතකොට සුදුස්සා පත් කර ගැනීම සඳහා ඔහු තුල ගුණධර්මයන් ගොඩනගා ගන්න ඕන කියන එක බුදුහාඳුර දේශනා කරන්නේ. එතකොට මේ අවශ්‍ය කරන රාජ්‍යත්වයට, පාලනයට අවශ්‍ය කරන සුදුසුකම් තියෙන මිනිස්සයා තමයි පාලනයට පත් කරගත යුත්තේ. එතකොට පත් කරගත්තට පස්සේ ඔහු පත් වෙනවා. හැබැයි අද තත්ත්වය ඊට වඩා වෙනස්. සුදුසුකම් හැටියට නුසුදුසුකම් තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් අපේ ඡන්ද ක්‍රමය ගන්නකො මම මේ තා පටු තැනකට ආවා මේ මහා සාකච්ඡාව. දැන් අපි ඡන්ද ක්‍රමය අරගෙන බලන්නකෝ. අපේ ඡන්ද ක්‍රමයේ තියෙන්නේ දැන් හැමතැනම මේකට කියන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය. මේ දැන් මේක ඇතුලේ මුළු දිස්ත්‍රික්කේ පුරාම දුවදුවා ගිහිල්ලා බාර් කාර්යා, මස් කඩ කාර්යා තමයි මුළු දිස්ත්‍රික්කේ පුරාම ඡන්ද ටික එකතු කරන්නේ. ඡන්දවලට ඡන්ද දායකයෝ හැටියට ඔබ කියවන මේ දවස්වල ඡන්දවලට මිනිස්සු රත් වෙලා කියලා ඇත්තටම බලනකොට රත් වෙලා මොකද අරක්කු වලට. මොකද ඡන්ද දායකයා කියන මිනිහා ඒ තරම් හැල්ලු කරලා. එතකොට මේ මිනිස්සු කොහෙන් හරි කමනේ. දැන් අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ට ඕන වෙනවා ගෝල් පීස් පිටිය පුරවලා පෙන්වන්න. ඒක තමයි දැන් අපේ රටේ තියෙන ලොකුම ට්‍රෙන්ඩ් එක. කොච්චර සෙනගාවද? කොච්චර සෙනගාවද? දෙහිහාමුදුරුවනේ සෙනග ගේන්න පුළුවන් මිනිහා පත් කරන එකද වැදගත්දේ? එහෙමත් නැත්නම් ඊට වඩා දර්ශනයක් තියෙන මිනිහා පත් කරන එකද වැදගත් වෙන්නේ? අපි බලමු වේදිකා දෙකක් තියෙනවනේ දැන් අතර අපේ රටේ ප්‍රධාන වශයෙන්. අනිත් ඒවා නම් ඡන්ද කඩන්න පටන් ගත්තා ටිකක්. ඒව ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද හේතුව තුන්වෙනි බලවේගයක් හැටියට වාමාංශික දේශපාලනයේ කරලියට මොනවද උනත්ද මේ මිනිස්සුන්ට තුන්වෙනි බලවේගයක් කියලා එකක් නැහැ. මේ බොරු කතා වරන් ඉන්න එපා ගමගේ මහත්තයා. තුන්වෙනි බලවේගයක් කියලා එකක් අපේ රටේ නැහැ. නමුත් වාමාංශික දේශපාලනයේ ස්ථාවරයයි කියලා කියා ගන්න කණ්ඩායමක් ඉන්නේ නැද්ද රටේ? ඒක දැන් මෙහෙමනේ මිනිස්සුන්ට වක්‍රව සහ ඍජුව උදව් කරන්න පුළුවන්. දැන් 2015 ඍජුවනේ උදව් කරේ ඒ අය ජනාධිපතිවරණයේදී
කෙලින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට යහපාල නඩුව හදන්න එක ඍජු උදව් කිරීමක්. ඍජුව හිටියා, එකට හිටියා. ඒක කාටවත් අය නෑ කියන්න විදියක් නෑ. ඒක මේ කියනවා නම් ඒ කියන්නේ ඒ තරම් ව්‍යාජයි. ඒ ව්‍යාජත්වයට එන්න එපා කියලා අපි කියනවා. අඩු ගානේ ජනතාව ඉදිරියේ ව්‍යාජත්වයට යන්න එපා. ඊළඟ දෙවෙනි කාරණාව තමයි දැන් මේ වාමාංශික කියන එකේ තමයි දක්ෂිණාංශික වාමාංශිකනේ ප්‍රධාන බෙදීම් දෙක. එතකොට දක්ෂිණාංශික සහ වාමාංශික මේ ප්‍රධාන බෙදීම් දෙකේදී මේ වාමාංශික කියන කොටසේ තමයි දැන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ හෝ නැත්නම් වර්තමාන ආණ්ඩුවට එකඟ නොවන කණ්ඩායම ඉන්නේ. එතකොට වාමාංශික කණ්ඩායම ඇතුලෙන් තමයි ඊළඟ පාලකයා පත් කරගන්න ඕන කියලා විශාල ජන කොටසක මේ වෙලාවේ පෙළඹවීම තියෙනවා. එතකොට කඩන්න ඕනේ පැත්තෙන්. එතකොට අන්න තුන්වෙනි බලවේගය කියන මේ කියා ගන්න පිරිස කඩන්නේ පැත්තේ. ඒකට යම්කිසි රතු අලියෙක් වෙන්න පුළුවන්. නැත්තම් එහෙමත් නැත්තම් වෙනත් ඇත්තටම මේ පහුගිය කාලවල ලස්සන පෝස්ට් එකක් දැක්කා නෙට් එකේ. ඒක දාලා තියෙනවා ශ්‍රීපාද ගණ්ඨාරය නැති වුණා කියලා කතාවක්. ඇත්තටම ශ්‍රීපාද ගණ්ඨාරය තියෙනවා කියලා නායකහරුවම කියනවා. ඉතින් කෙනෙක් මට කියනවා දැක්කා මේ ඒක ශ්‍රීපාද ගණ්ඨාරය නෙමෙයි නැති වෙලා තියෙන්නේ අහවල් පක්ෂේ සීනුවයි නැති වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ ඕවා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඕක අදාළම නැහැ මේ අපි මේ දාර්ශනික පදනමක් වත් මේ කතා කරන්නේ. කොහොම හරි දිනන්න නැති මිනිස්සු ඡන්දවලට එන්නේ බලවේග ගොඩනගන්න නෙමෙයි, අර තියෙන දුෂ්ට බලවේග ආරක්ෂා කරගන්න. ජයග්‍රහණේ නොකරන කෙනෙක් ඡන්දයකට ඇවිල්ලා තමන්ට ගන්න එක ඡන්දේ පාඩු ගන්න තමන්ගේ ඡන්දියවත් දානවනේ ඒගොල්ලෝ. ඒකෙන් කරන්නේ අර දුෂ්ට බලවේගයන් නැවත බලයට පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ යටි කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම. ඒ නිසා ජනතාවක් හැටියට අපි මෙතනදී තීරණය කරන්න ඕනේ දිනන් නැති මිනිහෙක් ජයග්‍රහණය කරවන්න ගිහිල්ලා නැත්නම් දිනන් නැති මිනිහෙක්ට ඡන්ද දෙන්න ගිහිල්ලා ඒ හරහා මේ රටේ සමස්ත අයිතිය පාවා දෙනවද? සමහර අය හරි දාර්ශනිකයි, හරි සබුද්ධිකයි, හරි පණ්ඩිතයි. ඒගොල්ලෝ කියනවා මුණුත් එකයි නිසා මේකට දීලා බලමු කියලා. ඒකෙන් වෙන්නේ උණුත් මුණුත් කියන කණ්ඩායම ඇතුලේ ඉන්න දුෂ්ටම බලවේගයට මොකද හේතුව? ඒ දුෂ්ට බල දැන් ඇත්තටම දැන් මේ වෙලාවේදී අපි කතා කරන්න ඕනේ ඇත්ත කතාව. අපි හැමෝගේ අදහසක් තියෙනවානේ මේ රටේ නායකයෝ පත් කරන්නේ මේ සුළු ජාතීන් කියලා. ඉතින් ඒක මහ කරුමයක්නේ එහෙමනම්. මොකද 70%ක් වනේ සිංහලයට බැරි වෙනවා තමන්ගේ රටේ නායකත්වය හදාගන්න. ඉතින් ඇත්ත ඒක නෙමෙයි. මේ රටේ සුළු ජාතික ඡන්ද මේ වෙනකොටත් තීන්දුව වෙලා ඉවරයි කාටද දෙන්නේ කියලා. ඇත්තටම නායකයා පත් කරන්න ඕනේ නම් කවුද? මහජාතිය. ඒ නිසා මහජාතිය මේ වෙලාවේ සිංහල බෞද්ධයා සහ සිංහල කතෝලිකයා මේ වෙලාවේ හිතන්න ඕනේ මේ මොහොතේ අප විසින් ගත යුත්තේ කුමක්ද? ඒ කියන්නේ සුළු ජාතික ඡන්දවලට ඒ කේවල් කිරීමේ බලය ඉතුරු කරලා අපි දෙකට බෙදලා ඉන්නේකද? එහෙමත් නැත්නම් දෙකට නෙමෙයි දැන් ඔබ කියන හැටියට තුනටත් කැඩෙනවනේ. නැත්නම් හතරටත් කැඩෙයිනේ. එහෙම වෙන එකද? එහෙම නැත්නම් නිවරදිව මේ වරණේ නෙමෙයි ජනාධිපති වරණේ අපි ඕනෑම දෙයකදී දැන් බහුවර්ණ ප්‍රශ්න වලටවත් උත්තර ලියලා තියෙනවා, මාත් උත්තර ඉරි ගහලා තියෙනවනේ. ඒකෙදී අපිට හරි උත්තරේ දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? වැරදි උත්තර තෝරනවා. වැරදි උත්තර තෝරනෙන් පස්සේ ඉතුරු වෙන එක තමයි හරි උත්තරේ. ඒකෙන් පුළුවන් කරන්නේ. ඒ නිසා අද රටට තියෙන වැරදි උත්තර ටික අපිට අයින් කරාට පස්සේ එක හරි උත්තරයක් එයි. අන්න එතනින් තමයි මිනිස්සු පටන් ගන්න ඕනේ අඩු ගන්න මේ තමන් උත්තරේ තෝරා ගන්න ක්‍රමේවත් මේ වැඩසටහන් වලින් අපි කියලා දෙන්න. අපි දෙකින් දෙකටම කතා බහ කරමු. ඒත් එක්කම අපි කැමති පූජ්‍ය බෝගස්සව විපස්සී ස්වාමීන් වහන්සේගෙන් විමසන්න. දැන් අපි හඳුනන දැන් ඉතිහාසයේ මේ අපි මුණ දෙන ජනාධිපති වරණය දැන් මම නැවත කියන්නේ අපි හැමෝම රත් වෙලා ඉන්නේ, රත් කරගෙන ඉන්නේ මේ ආසන්නම තියෙන ජනාධිපතිවරයා තේරීම සඳහා. මම කියන්නේ මේකද අපේ දේශපාලනය කියලා කියන්නේ? දැන් අපි දේශපාලනය කරනවා කියලා කියන්නේ මේ රැස්වීම වලට සහභාගී වුණේ එකද? එහෙමත් නැත්නම් මේ දේශපාලන පොරොන්දු මිලදී ගන්න එකද? අපි හඳුනන්නේ දැන් මේ මහා කලබලයක් තියෙන එළිය, ලොකු සැනකෙළියක් තියෙන්නේ, සල්පිල් තියෙන්නේ. මේ අපි මාරු වෙමින් ඉන්නවා මේ සල්පිලට. හැබැයි මේ සංස්කෘතියේ දැන් මේ සංස්කෘතිය අද ඊයේ පාච්ච එකක් නෙවෙයි. මේක සංස්කෘතියක්. දේශපාලනික වශයෙන් අපි වර්ධනය වෙච්ච ඉතිහාසයක් තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සහ කුඩා මැතිවරණ දිහා බලපුවහම මේක මම යෝජනා කරනවා සංස්කෘතිය නෙමෙයි, මේකට විකෘතියක් කියලා කියමු කියලා. අපි එහෙම හඳුන්නමු. හැබැයි මේ කිසියම් හුරුවක් කිසියම් ගුණයක් තිබුණා එදා ඉඳන්. ගුණයක් හෝ අගුණයක් කිසියම් හැසිරීම් රටාවක් අපි දැක්කා ඉතිහාසයේම. අපි හඳුනේ ඒ හැසිරීම් රටාවලට ජනතාවගේ හැසිරීම් කොහොමද බලපෑවේ? කියන්නේ දැන් දේශපාලඥයාගේ හැසිරීම් ඉදිරියේ ජනතාව හැසිරෙනවා. ජනතාවගේ හැසිරීම්
අවශ්‍යතාවෙන් මොනවද කියලා බලලා දේශපාලඥය හැසිරෙනවා. මේක කොහොමද මෑත ඉතිහාසයේ මෑත දක්වා ගලාගෙන ආවේ? ගමගේ මහත්තයෝක අතීතයේ ඉඳලා මෙන කාරණයක් නේද? අපි ගත්තාම අපේ රටේ ඉතිහාසය ඉඳලා මේ දේශපාලන ක්‍රමයේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියාගෙන ආපු ක්‍රමයේ තුල මිනිස්සු දේශපාලඥයා විසින්නේ මෙතනට ගෙනාවේ. එතන මේ තමන්ට ඕන විදිහට තමන්ගේ පාක්ෂිකයා මේ අරගෙන යන ක්‍රමවේදයක්නේ මේ තියෙන්නේ. අපි පැහැදිලිව පේනවා මේ ඔල්ලුර සංදෙන එක, ඕ කියන එක, බෝඩ් අල්ලගෙන ඉන්න එක, කෑකෝ ගහන එක අපි හඳුර මතක් කළා වගේ මේ මිනිස්සු රත් වෙන්න ඒවා පාවිච්චි කරගෙන බත් පැකට් එකට වහල් වෙලා එහෙම බස් පුරවගෙන යන ගමනක් නෙවෙයි මේ දේශපාලනය කියලා කියන්නේ. අපේ රටේ තියෙන්න ඕනේ. දැන් පැහැදිලිවම අපි හඳුර කියපු කාරණ උනපූර්ණයක් විදිහට මම ගේනවා. දැන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කරන යෝජනාවලිය. එතකොට ඒ ඔවුන්ගේ දෙමළ ජාතින් ඉලක්ක කරගෙන තමයි මේ යෝජනාවලිය ගේන්නේ. එතකොට එක අපේක්ෂකයේ පැහැදිලිවම කියනවා මේවට මම එකඟ නැහැ. මට මම කැමති නැහැ. මම ප්‍රතික්ෂේප කරනවා කියලා. තව අපේක්ෂකයෙක් නිහඬව ඉන්නවා. දැන් එතකොට අපිට පැහැදිලිව තීරණ කාරණේනේ එක අපේක්ෂකයෙක් කියන මම මේකට කැමති නැහැ මම එකඟ වෙන්නේ නැහැ කියලා. තව අපේක්ෂකයෙක් නිහඬව ඉන්නවා. දැන් නිහඬව ඉන්නවා කියලා කියන්නේ මොකද්ද මේ? දැන් කැමතිත් නැහැ අකමැතිත් නැහැ කියලා කියනකොට ඒකේ අවසානයේදී කියවන කාරණේ මොකද්ද? කැමති කියන එක. දැන් එතකොට මේ විදිහට ගත්තහම අද මේ ඡන්ද දායකයා තමන්ගේ ජාතිය වෙනුවෙන් ගොනු කරගෙන තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ගොනු කරගෙන දේශපාලඥයා ජාති ආගම පාවිච්චි කරගෙන රටාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. මේ රටේ පාලකයා තෝරනවා කියලා කියන්නේ එක කුලකයකට සීමා වෙන කාරණයක් නෙවෙයි කියන එක. තමන්ගේ අවශ්‍යතාවයන්ට විතරක් සීමා වෙනවා කියන එක නෙවෙයි වෙන්න ඕනේ. අපි රටේ පැහැදිලිවම ගත්තාම දැන් නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගත්තම විවිධාකාරයි. විවිධ ජන සම්මුති වලට අනුව නීතිය වෙනස් වෙනවා. ඊළඟට දැන් අපේ රටේ ප්‍රධානම කාරණා ටික ගත්තම ජාතික ගීය වුණා. ජාතික ගීය ගත්තම ජාතික ගීයක් කියන එක රටේ අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය ගත්තම ඒක දැන් විවිධ අයට ඕන විදිහට අවශ්‍යතාවයන් අනුව වෙනස් කරගන්න උත්සාහ කරනවා. දැන් පහුගිය කාලයකට ඇහෙනවා මේ රටේ අරාබි ජාතික ගීයකුත් කියන්න ඕනේ කියන කාරණේ. එතකොට දැන් සිංහලෙන් තිබෙච්ච ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා වෙනවා. එතකොට මෙහෙම මේ වගේ සංස්කෘතියක් නෙමෙයි අපිට අතීතයේ තිබුණේ උරුම කරලා දුන්නේ. මේ හැමෝම සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ඔක්කොම එකට ගොනු වෙච්ච රටක් මේ තිබුණේ. මේ දේශපාලඥයා විසින් තමන්ගේ අවශ්‍යතාවයට මේ මිනිස්සු පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න උත්සාහ කරන නිසා දැන් සමහර බහුතරයේ විසින් බහුතරයේ බලයට පත්වීම ඇතුළු සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වලට ගැටලුවක් වෙනවා කියලා වහන්සේ විශ්වාස කරන්නේ නැද්ද? දැන් එහෙම මතයක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ නිසා ස්වයං තීරණ අයිතිය වැනි තීන්දුව වලට ඇතම් පක්ෂවල ඇතම් ජන වර්ගවල කණ්ඩායම් ඇවිල්ලා නායකයින් ඇවිල්ලා තියෙනවා. ඒක අසාධාරණයි කියලා වහන්සේ කියනවා. ඒක පැහැදිලිවම තමන්ගේ දේශපාලන වමනාවට මේ තියෙන්නේ. ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ තමන්ගේ දේශපාලන වමනාවට. ඒක වෙනම ගත්තොත් මේ රටේ තියෙන අවශ්‍යතාවයට නෙවෙයි මේ කරන්නේ. ඒ මිනිස්සුන්ට මතයක් හදනවා. ඔබ වෙනුවෙන් පෙනේ හිටින්නේ අපි. ඒ නිසා අපි මේ යෝජනාවලියක් මෙහෙම ගේනවා. ස්වයං පාලන අයිති හරි එහෙම නැත්නම් බලයේ බෙදීම හරි මෙහෙම කළේ එක එක ඒවා ගෙනල්ලා මිනිස්සුන්ගේ මතය හදන්න උත්සාහ කරනවා. මේ අපි ඔබ වෙනුවෙන් තමයි පෙනේ හිටින්නේ කියලා. ඒක නෙවෙයි ඇත්ත කතන්දරේ තියෙන්නේ. මේක වෙන කාගේද ඕමනාවක් ඉටු කරන්න මේ හදන්නේ. එතකොට මේක සමහර විට වෙන NGO සංවිධානවල ඕමනාවන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වෙනත් රටවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ පැහැදිලිව තේරුම් ගන්න ජනතාව මෙතන තියෙන්නේ අපේ රටේ මහජාතිය හැටියට සිංහල ජාතියේ ඕමනාව නෙමෙයි මේitu වෙන්නේ. වෙන කාගේද ඕමනාවක් මේitu වෙන්නේ? අපි හොඳ තැනකට එනවා මේ අපේ විරාමයෙන් පස්සේ කතා බහ කරන්න පුළුවන් මේ වෙන කාගේද? අපි රෝගියෙක් නම් වෙන කාගේද බෙහෙතක් බිව්වනම් කාගෙන්ද බෙහෙත බිව්වේ මොකද්ද බෙහෙත කියලා ටිකක් අපි හොයා බලන්න වෙනවා නැත්නම් මේ රෝගිය සම්බන්ධ තීරණයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වෙන කාගෙද කියන තැන අපිට වැදගත් වෙයි සංවාදයේ ඉදිරියට. හිතතුනේ මේ කාරණේදී ජනතාව හැටියට ඔබට සිද්ධ වෙනවා ඔබ කලින් හිතුවාට වඩා වෙනස් ආකාරයකින් හිතන්න. ඔබ දන්නවා දවසින් දවස අප වෙනස් වෙන්නේ පිටස්තර ලෝකයෙන් අපි විසින් ගනු ලබන සංඥාවලට අනුව. මේවා ඔබේ ජීවිතේට ඔබට ලැබෙනවා. ඒ අනුව ඔබට පුළුවන් නම් මේවට අනුව හිතන්න. දැන් ඔබට එක්තරා දෘෂ්ටියකින්
එක්තරා කණ්ඩායම්වලකින් ඔබ එක්තරා කණ්ඩායම්වලට වැටලා පක්ෂවලට වැටලා පාටවලට වැටලා ඉන්න පුංචි පුංචි කඳවුරු වලින් ගැලවෙන්න පුළුවන් නම් මානවවාදී තැනක හිටගන්න පුළුවන් නම් හොඳ දාර්ශනිකව යමක් කල්පනා කරන්න පුළුවන් නම් අපි හිතනවා ඔබ විශිෂ්ට ග්‍රාහකයෙක් ඔබ විශිෂ්ට ඡන්දදායකයෙක් නිසා පුරවැසියෙක් රටවැසියෙක් හදන්නයි අපට උවමනාව තියෙන්නේ මොකද ඉතිහාසයේ හැම දවසකම ඔබමා දන්න පරිදි අපි පරාද වුණා හැමෝම දිනුවා හැබැයි මේ දිනුම සහ පෙරදුම අතර පිළිබඳ කතාබහ අපි කවදාවත් ලියාගත්තේ නැහැ අපේ භාෂාවෙන් අපිට ඒ නිසා මේ කලබල වෙලා පුද්ගලයන් තෝරණයකටවත් එමත් නැත්තම් පක්ෂපාත තෝරණයකටවත් වඩා අපට අපේ ගැටලු විසඳා ගන්න පුළුවන් තිරසාර අයුරින් මොන වගේ ක්‍රමයක් ඇතුළේද කියන කාරණේ සම්බන්ධව අපි ටිකක් ගැඹුරින් හිතමු කියන ආරාධනයත් එක්කම අපි කැමති නින්නද සජීවි සංවාදය තුළින් තවත් කෙටි විරාමයකට යන හදිසියේ නින්නද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ සාරවත් කතාවක් ඔබ දන්නවා සාරවත් දේවල් ඇසුරු කිරීමෙන් තමයි ඔබව සාරවත් පුද්ගලෙක් බවට පත් කරන්නේ ඒ නිසා නින්නද සජීවී සංවාදයේ නිරන්තරවම මැදිහත් වෙන්නේ මේ පවතින සමාජ දේහය තුළ එහි දේශපාලන බලය කොහොමද හැසිරෙන්නේ සහ අනාගතයේ යහපත් රටක් උදෙසා ජනතාව විසින් කොහොමද බලය හැසිරවිය යුත්තේ ජනතාවට සහභාගී විය හැක්කේ කෙසේද ඒ සඳහා මේක හරි වැදගත් කාරණයක්. ඔබ රහසේ කොටුවක් ඇතුළට ගිහිල්ලා තවත් ලකුණකට ඔබේ මනාපය දෙන තැන ඔබේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒ ඡන්දදායක හැසිරීමේ අවසාන ප්‍රතිඵලය. එම ප්‍රතිඵලය මගින් තමයි කවුරු හරි පාලකෙක් හෝ නායකයෙක් ඔබ තෝරගන්නේ. හැබැයි ඒ තෝරා ගන්න උත්තරේ ලියන්න කලින් ඔබ මේ ප්‍රශ්න පත්‍රය හරියට කියවනවද ඔබ මේ අපට ගැළපෙන අප මූණ දෙල තියෙන ප්‍රශ්න පත්‍රය හරියට වටහාගෙන ඉන්නවද කියන ප්‍රශ්නයක් ජනතාවගේ පැත්තෙනුත් දැන් මතුවෙමින් තිබෙනවා ඒක අපි බොහෝ මාධ්‍ය දකිනකොට සමාජ මාධ්‍ය දකිනකොට අපිට පේනවා මේ පුදා විශාල වශයෙන් මිනිසුන් මේ වැරදි ප්‍රචාර මිත්‍යා මත වගා කරමින් ඉන්නවා ඇතුළු ඇත්තක් තියෙනවා එනිසා රටවැසියාගේ හැසිරීම රටක දේශපාලනය කිරීම බලපාන්නේ කෙසේද කියන කාරණේ වඩ වඩා ඇසුරු කිරීමෙන් කියවීමෙන් ඔබට ඔබේ හැසිරීම මට මගේ හැසිරීම නිශ්චය කරගන්න පුළුවන් අපි කොතනද හිටගෙන ඉන්නේ අපේ පදනම මොකක්ද කියන කාරණේ අපේ දැක්ම මොකක්ද කියන කාරණේ අපි කැමති නැවත වතාවක් මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ ගාවට යන්නට දැන් අපි හඳුරන්නේ දැන් මේ මෑත යුගයේ තියෙන්නේ මේ බොහෝ අය යෝජනා කරලා ශ්‍රී ලංකාවට මේ ස්වයංතීර්ණ අයිතිය ගන්න ඕනේ බහු සංස්කෘතික රටක් බහු අනන්‍යතාවයෙන් තියෙන රටක් ත්‍රස්තවාදී වැනි දේවල් නිර්මාණය වෙන්නේ එක් ජනවර්ගයේ සංස්කෘතික අනන්‍යතාවයන් තවත් සංස්කෘතික කණ්ඩායමක් ජන කණ්ඩායමක් විසින් පිළි නොගැනීම වගේ කියන අර්බුද නිසා. එසම මේවා සම්පතකට පත් කරන්න ඕනේ කියන මතයකුත් සමාජයේ තියෙනවා. ඒකට ඔබ වහන්සේ දෙන උත්තරේ මොකද්ද? දැන් මේකේ පැති කීපයක් තියෙන එකක් තමයි ජනතාවක් හැටියට සුළු ජනවර්ග දෙමළ මුස්ලිම් වගේ උදවිය ඉතිහාසයේ ඉඳලම ඒගොල්ලෝ වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ නැහැ. මේ වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තේ ඔය චලනායකම් ළඟින් පටන් ගත්තු ඒ වගේම ජාත්‍යන්තරයේ විසින් ශක්තිමත් කරපු LTT සංවිධානයේ විසින් රටේ යුද්ධයක් බවට පෙරලා ගත්තු ඒ අන්තවාදී කල්ලිය විසින් ඒ නිසා කිසිසේත්ම මෙතන ඇත්තේ නැහැ ජනතා අපේක්ෂා ඇතුළේ වෙනම රටක් වුණ කියන එක. අනිත් එක තමයි ඒක අපි ජනතාවට ඕනම කියලා හිතමුකෝ. නමුත් රටක සාමයේ සමගිය පවතින්නේ රට එකට තිනවන මිසක් බෙදා වෙන් කිරීම තුලින් නෙමෙයි. මොකද භූමියක් හැටියට මේක ඉතා කුඩා රටක්. මේකේ සම්පත් බෙදියාම හා සම්බන්ධයෙන් ගත්තාම මේ රටේ සියලුම දෙනාට සම්පත් සමානව බෙදියා යුතුයි කියන නිශ්චය අපි ඉන්නවා. යම් විදියකින් ඔබ හිතන්න ඔය උතුරු නැගෙනහිර පළාත් වෙන් කළාම මේ මධ්‍යම කඳුකරයෙන් ගලාගෙන එන ගංගාවල් ගලන්නේ හෙට. ඒ වගේම මේ රටේ සමහර පළාත්වල තියෙන භූමි සම්පත් ඒ පළාත්වලට නෑ.
මේ රටේ සමහර පළාත්වලට තියෙන පාරිසරික සම්පත්තිය රට ඒ ප්‍රදේශවලට නෑ. එතකොට මේ රටක් හැටියට වෙන් වුණොත් එහෙම ඔවුන්ට ඇතිවන පීඩාව මොනතරම් ප්‍රබලද? ඊළඟට තව කතාවක්. භූමියක් හැටියට මේක බෙදලා දුන්නාට පස්සේ, ඒ කියන්නේ ඊලමක් ගැනනේ ඔබ කියන්නේ. දැනට මේ දෙමළ ජනතාවගෙන් 48%යි ඉන්නේ උතුරු නැගෙනහිර. ඊතර 52%ම ඉන්නේ උතුරු නැගෙනහිරින් පිට. එතකොට ඔවුන්ට යන කලදසාව මොකක්ද? එතකොට ඔවුන් උතුරු නැගෙනහිරට පළවා හරිනවද? එතකොට එදාට ඇති වෙන තත්ත්වය මොකද්ද? ඒ කියන්නේ උතුරු නැගෙනහිර සිංහලයේ අඩු වුණාට අනිත් පළාත්වල දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නැගෙනහිරට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා මුස්ලිම් උදවිය අනිත් පළාත්වල. ඒ නිසා කිසිසේත්ම මේක විසඳුමක් නෙමෙයි. මේ ප්‍රශ්නයක් හැටියට, මේ අවුල් කිරීමක් හැටියටයි මේක අරගෙන එන්නේ. ඒ නිසා මේක අවශ්‍ය වෙලා තියෙන කාඩදර හාමුදුරුවත් එක්ක කතා කරලා ඔබතුමා කිව්වේ කාගේ වුණ කමක්ද කියලා. දැන් බලන්න පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිද්ධ කරේ සහරාන් ඇතුළු කණ්ඩායම වෙන්න පුළුවන්. බෝම්බේ බැඳගෙන ආවිත් උන් වෙන්න පුළුවන්. උන්ගේ ඔලු කුරුවල් කරලා මේ දෙයියෝ ළඟට ගිහිල්ලා කාන්තාව 72ක් ලබා ගන්න පුළුවන් කියන ඒ කතන්දරෙත් ඔවුන්ට කිසියම් ආගමික අදහසක් විසින් ඉදිරිපත් කළා වෙන්න පුළුවන්. හැබැයි උනාට ඔවුන් මෙහෙවන ලබන ජටහස්තය බටහිර හස්තය. ඔවුන්ට අවශ්‍යයි ලෝකයේ ඉතාමත්ම වැදගත් මර්මස්ථාන වෙත පය ගසා ගැනීමට. විශේෂයෙන් අපේ රට පිහිටා තිබෙන තැනානුව ගත්තයන් පස්සේ භූගෝලීය වශයෙන්, සාමුද්‍රික වශයෙන්, වෙළඳ කාරණා හා සම්බන්ධව, දේශපාලනික වශයෙන්, දැන් මේ ලෝක ක්‍රියාත්මක වෙන ඇමරිකානු, චීන, ඉන්දියා මේ තුන්කොන් සටන ඇතුලේ ඉතාමත්ව වැදගත් ස්ථානය තමයි ඉන්දියාවෙන් පිට ඉන්දියානු සාගරයේ තියෙන ඉතාම හොඳ තැනක් තෝරා ගැනීම ඇමරිකාවට. එතකොට මේ අවශ්‍යතාව සම්පූර්ණ කරන හොඳම තැන තමයි ශ්‍රී ලංකාව. එතකොට අන්න ඒ ශ්‍රී ලංකාවට ඔවුන්ට ගොඩබැස ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගන්න ඕනේ. එහෙම නැතුව සහරාන්ට මෙරිලා යන කතන්දරේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ එතකොට ඒ පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා ඒ ඇමරිකන් හමුදා, ඇමරිකන් ක්‍රියාන්විත ගොඩබැස්වීමට පසුබිමක් හදා ගන්නවා. මේකට තියෙනවා මේ ආපදා අධිරාජ්‍යවාදී කියලා වචනයක්. ආපදා අධිරාජ්‍යවාදී කියලා කියන්නේ කිසියම් රටක් ආපදාවකට පත් කර හෝ පත් වී ඇති අවස්ථාවක ඔවුන්ට පුළුවන් ඒ රට ඇතුල් වෙන්න. දැන් බලන්න සුනාමි ආවනේ. සුනාමි ආපු වෙලාවේ ඊට කලින් අර මේ ගේන්න හදාපු වෙනම අර අන්තර් වාර පාලනය වෙනුවට සුනාමි ආපු වෙලාවේ මොකද කරේ? සුනාමි සහන මණ්ඩලය කියලා ආවා. සුනාමි සහන මණ්ඩලය හැටියට ඇමරිකාව බැලුවා මේක බෙදලා වෙන් කරලා ඔවුන්ට තාවකාලික ආණ්ඩුවක් පිහිටවලා දෙන්න. ඒක තමයි පස්සේ සුඩානේ වගේ දීර්ඝ කාලීන ආණ්ඩු බවට පත් වෙන්නේ. එතකොට ඒක කරන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය ආවනේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාවෙ ඉඳලා මෙහෙට එන්න බැරි වෙලාවක් ඇතුළේ ඒගොල්ලෝ ආවනේ ලංකාවට. මන් දන්නේ කොහම ආවද කියලා. එන්න ළඟ ඉඳලා ආවා වගේ, නිකන් යන ගමන් ගොඩ වුණා වගේ, අර තියෙන ගෙදර මලගියක් වුණාම මෙහෙම යන ගමන් ගොඩ වෙන්නේ මිනිස්සු. ගොඩ දුරාය. අන්න ඒ වගේ තමයි ඇමරිකාවෙන් මේකට ඇතුළත් වුණේ. හැබැයි වුණාට එදා ඔය එක්තරා මේකට නිව්යෝක් ටයිම්ස් පත්තරේ මගත් එක්ක සාකච්ඡාවක් කරලා. නිව්යෝක් ටයිම්ස් පත්තරෙන් ඇවිල්ලා සාකච්ඡාවක් කරා ඔය පාස්කෘද්දා ප්‍රහාරෙන් දවස් 2කට පස්සේ. ඒ වෙලාවේදී මම කිව්වා මේක ඇමරිකානු කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය මුස්ලිම් මිනිස්සුන්ට බැර කරන්න එපා. ඒ වගේම ඕගොල්ලෝ තේරුම් ගන්න සුඩානයට, ඇෆ්ගනිස්තානයට ආදී තවත් ඔය රටවල් වලට කරපු දේ ලංකාවට කරන්න බෑ කියලා. ඒ ජර්නලිස්ට් මගෙන් ඇයි ඒ කියලා. ඔබ වහන්සේ එහෙම කෙලින්ම කියන්නේ. එතකොට ඒකෙම තේරුම ඇයි ඒ කියන එකේ තේරුම එහෙම නැත්තම් කරන්න පුළුවන් කියන එකනේ. මං කිව්වා තේරුම් ගන්න මේ රටේ මිනිස්සුන්ගේ ජනමනස සකස් වෙලා තියෙන බුද්ධ학මත් එක්ක. බෞද්ධ සංස්කෘතියත් එක්ක ගොඩනැගිලා තියෙන්නේ. ඒ බෞද්ධ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච මේ රටේ මොන ආපදාව ආවත් ආපදාවට අපි ශක්තිමත්ව අටලෝ දහමට මුණ දෙන විදිහට මුණ දීලා ඊට පස්සේ අපි නැවත ස්වභාවික තත්වයට යනවා. අපි රට අවුල් කරලා ගිනි තියන්න බෑ. ඒ වෙලාවේදී මම මේක කියන්නම් ඔබට, රට අවුල්ුනේ නෑනේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ. මිනිස්සු මොකද උනේ? සංසුන් වුණා. මිනිස්සු කාදිනල්තුමාය වෙනුවෙන් යම් වැදගත් මෙහෙවරක් ඉටු කළා. හැබැයි මං කියන්නේ කාදිනල්තුමාට මේ මෙහෙවර ඉටු කරන්නත් පුළුවන් කාදිනල්තුමාගේම මහා ශක්තිය නිසා නෙමෙයි. එතුමාගේ ශක්තියක් තිබුණා. ඒ තමයි බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන හික්මීම. උන්වහන්සේ කියනවා. ඔව් උන්වහන්සේ කියනවා ඒක. ඒක ඉතා වැදගත් දෙයක්.
මොකද එතුමා ඉන්නේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත තමයි මේ සියලු ආගම් වලට පවතින්න පුළුවන් කියන එක දැනගෙන. ඉතින් මට කියන්න ඕන එක නෙමෙයි. ඊට පස්සේ ඔන්න සති දෙකක් ගියානේ. සති දෙකක් යනකොට මෝටර්සයිකල් 3400ක් ගිහලා අන්න මිනුවන්ගොඩ පැත්තේ වෙගුලිය පිටේ පැත්තේ කඩවල වලට ගහන්න ගත්තා. මේ ප්‍රහාරයක්. ඒතර මං අහන්නේ ගමගේ මහත්තයා ඔයා කියන්න හරිනම් සහරාන් ඇතුළු බෝම්බ කල්ලිය මුස්ලිම් කාර්යෝ කියලා අඳුනගත්තේ පැය 10ක් ඕනේ පැය 3-4ක් ඇතුළත අඳුරගත්තනේ. එතකොට හරි විදිය නම් ප්‍රහාරේ දියත් වෙන්නේ තිබේ දානේ. හැබැයි ප්‍රහාරේ කරන්න ගවද සති දෙකකට පස්සේ. ඒක කුමන්ත්‍රණයක් නෙමෙයිද? මේකට ලස්සන කතාවක් තියෙනවා. එක කොල්ලෙකුට තව කොල්ලෙක් කියලා තියෙන ඔරන් ඔටන් කියලා. ඔරන් ඔටන් කියලා බැලලා තියෙනවා. ඔයාටත් එහෙම සමහර අය කියලා ඇතිනේ ලස්සන නම් කියලා. ඉතින් අපිටත් එහෙම ඉස්කෝලේදී හිම යාළුවෝ කියනවා. ඔරන් ඔටන් කියලා බැලලා. ඊට පස්සේ මේ කොළුවා අවුරුද්දකට පස්සේ අර ඔරන් ඔටන් කියලා බැනපු කොළුවට දත් කැඩෙන්න ගැහුවා. දැන් ඇයි ස්පිරිතාලේ ගියා. පොලිසියට දැම්ම. ඒකද පොලිසියෙන් ගෙනල්ලා අහනවා මේ ගහපු එකනකින් ඇයි ගැහුවේ? කිව්වා මට ඔරන් ඔටන් කියලා බැන්නා. ඊට පස්සේ අරයා කියනවා නෑ නෑ මං ඔරන් ඔටන් කියලා එයාට කිව්ව අවුරුද්දකට කලින් කියලා. ඊට පස්සේ ඒ වුණාට මේ කොළුවා කියනවා නෑ නෑ ඒ වුණාට මං සත්තු අත්තට ගියේ කියලා. මොකද ඔරන් ඔටන් අඳුනගෙන තියෙන්නේ සත්තු අත්තට ගියාට පස්සේ. එතකොටයි මේක බැනිල්ලක් කියලා දැනගෙන තියෙන්නේ. ඒ වගේ මම මේ කියන්නේ අවුරුද්දකට පස්සේ ගහන්න ඕනේ නෑනේ. සති දෙකකට පස්සේ ගහන්නේ ඇත්තටම සැලැස්මක් කියලා තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ සමාජය අවශ්‍ය මට්ටමට උන්ගේ බැස ගැනීමට අවශ්‍ය මට්ටමට මරා ගන්න තැනටපත් කරන්න ඕනේ. මේ ඒ කියන්නේ ඒකයි මම මේ කියන්නේ මේ සහරාන් ප්‍රහාරය ඇතුලේ ගත්තා. දැන් ගුරුකන්ද බලන්න. දැන් ගුරුකන්ද ප්‍රශ්නේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් අල්ලගෙන තියෙනවා හින්දු කෝවිලකට. මේක නීති ප්‍රශ්නයක් නේ. මේක ජාතික ප්‍රශ්නයක් නෙමෙයිනේ. එතන මේ නීති ප්‍රශ්නේ විසඳන්න නැතුව මේකට ද්‍රවිඩ අන්තවාදී දේශපාලඥය ඇතුළේලා මොකද කරන්නේ? මේගොල්ලෝ මේක මහා ජාතික ප්‍රශ්නයක් බවට නිර්මාණය කරනවා. එතකොට දෙමළ සිංහල මිනිස්සු හෝ සිංහල මුස්ලිම් නැත්තම් කතෝලික මුස්ලිම් මිනිස්සු අතර ගහ ගැනීමක් ඇති වුණාන් පස්සේ මරා ගැනීමක් ඇති වුණාන් පස්සේ අවුල් වෙච්ච තැන තමයි මෙදියතුනේ. බොරදියේ මාළු බානවායි කියලා අපි සමාජයේ අතීතේ කතා කරලා තියෙන ඕකනේ. ඒක බොරදියේ මාළු බාන තැනටයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ අවශ්‍යතාව නෙමෙයි ඇත්තටම මේ ක්‍රියාත්මක වෙන්නේ භූ දේශපාලනික ආර්ථික වැඩපිළිවෙළ වල අපි නොදැනම ගොදුරු බවට පත් වෙලා තියෙනවා. එයි දැන් අපි කතා කරොත් බෝගස්වැව විපස්ස ස්වාමීන් වහන්සේ දැන් අපේ ජනතාවගේ හැසිරීම කෙසේම් විනිශ්චයට ලක් කරොත් දැන් විභාග කළොත් අපි ඉතිහාසයේ අපි කෙටි කරලා ගමු නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය ගත්තොත් එහෙම ඔවුන්ගේ හැසිරීම වල බලපෑමින්නේ අපිට මේ රට ඇවිල්ලා තියෙන මෙතෙන්ට. එතකොට අපිට හිතෙනවා අපි හැමදාම මේ අවිඥානිකව තමයි නැත්නම් දේශපාලන අවිඥානිකත්වයෙන් තොරව තමයි මේ මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් වෙලා තියෙන්නේ. ඒ නිසානේ අපි මේ රැවටෙන්නේ. දැන් අපි නිෂ්පාදනයකට රැවටෙන්නේ. ඒ නිෂ්පාදනයේ අඩු ගානේ කේවල නැතුව හැම එක අන්තර්ගතය දන්නේ නැති නිසා. අපි හඳුන්නේ දැන් මේ බලපෑම අද දක්වාම වර්ධනය වුණේ කොහොමද? දැන් දිගින් දිගටම මේ තොරතුරු හැංගිලා තිබ්බද? ඇයි ජනතාව කේවුවේ නැද්ද? දැන් ජනතාවට චෝදනාවක් කෙල්ල වෙනවා. අද දවසේ ප්‍රධාන කාරණේ ජනතාව. ජනතාව මේව නොදැන සිටියාද දැනගෙන ඡන්දෙ දුන්නාද? නැත්නම් ඒ සමහරු ඉන්නවා මේ උපංගයේ දේශපාලනේ. දැන් අපි මේ කැපුවත් මේ පාට. අපේ තාත්තා මේ පාට, මම මේ පාට. ඒ නිසා මේ પરම්පරාවෙන් ජනමතය හැදෙනවා. ඒතකොට මේ ජනමතය කොහොමද මේ තරම් දුරට ආවේ රටත් එක්කම අගාධයකට? දැන් ඔක පැහැදිලිවම අපේ ගමගේ මහත්තයා එන්නේ පස්ස දේශපාලනයත් එක්කනේ. දැන් දේශපාලඥයාගේ අරමුණු ඉටු කිරීම ඉටු කර ගැනීම සඳහා තමයි මේ ජනතාව පාවිච්චි කරනවා. මුලින්ම ඒ කාරණේ මතක් කළා. දැන් මේක පැහැදිලිවම මිනිස්සු ප්‍රතිපත්තියත් එක්ක නෙවෙයි ඉන්නේ. මිනිස්සු දේශපාලඥය ප්‍රතිපත්තියත් එක්ක නෙවෙයි ඉන්නේ. ඡන්දය ප්‍රකාශයට පත් කරාට පස්සේ ඔවුන්ගේ ප්‍රධානම අපේක්ෂාව තියෙන අර මුලින් සිහිපත් කළ විදිහට තමන්ගේ પરම්පරාගත දේශපාලන න්‍යාය පත්‍රය තමයි මිනිස්සු ඉන්නේ. එතකොට ඒ නිසාම තමයි අර අපි හැමදාම කියන කාරණේ අනුව කැපුවත් කොළ කැපුවත් නිල් කියන අදහසේ ඉඳගෙන මිනිස්සු කටයුතු කරන්න. නමුත් විය යුත්තේ කොහොමද කියන එක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම තේරුම් ගත යුත්තේ දැන්වත් මේ පාට කණ්ණාඩි ඇස්වලින් ගලවලා අපි මොකද්ද ඉදිරියේද රට හමුවේ කරන්න ඕන කියන කාරණේ තේරුම් ගන්න. ඒකට ප්‍රතිපත්තිය අවශ්‍ය වෙන්නේ. දැක්මයි අවශ්‍ය වෙන්නේ. සය දැක්මත් එක්ක තමයි මිනිස්සු සබුද්ධිකව තීන්දුව තීරණ මේ මොහොතේදී ගත යුත්තේ කියන කාරණේ සිහිපත් කරන්නට ඕනේ.
අපි කතාබහ කරමු මෙතකොට අභේති ස්වාමීන් වහන්සේ. දැන් මේ අපි පහුගිය ඉතිහාසයේ දැක්ක දැන් මේ මෑතයුගයේ මැතිවරණ ඉතිහාසයේදී ජනතාව පෙළින් පෙළට පක්ෂවලට ගොනු වෙමින් ඉන්නවා. එක එක රැස්වීම් වලට ගොනු වෙමින් ඉන්න. දැන් අපිට මේ එක එක කණ්ඩායමක් කියනවා අපි ජාතික ආරක්ෂාව සපයනවා කියලා. අනිත් කණ්ඩායමක් කියනවා. දැන් මේ නිසා මේ වගේන් අවසාන ජනතාවට ඉතුරු වෙන්නේ කාවද අපි විශ්වාස කරන්න කියලා. පොත් ජනතාවගේ ඉතිහාසයේ විශ්වාස කරපු ඉතිහාසයක් තිබ්බේ. ගොවියෝ හැටියට විශ්වාස කරා, කම්කරුවෝ හැටියට විශ්වාස කරා, රජයේ සේවකයෝ වෘත්තික හැටියට විශ්වාස කරා. දැන් මේ මෙතනදී අපි ජනතාවගේ හැසිරීම කෙමද දිශාවට යොමු විය යුතුද ඇත්තටම? මම මේකට පොඩි නිර්ණායකයක් කියන්නම්. දැන් රටක ජනතාවක් ඇත්තටම පාලකයා පත් කරගන්න ඕනේ පොරොන්දු දෙන නිසාද, ඔහුට ප්‍රතිපත්තියක් තියෙන නිසාද කියන එක ඉස්සෙල්ලා හිතන්න ඕනේ. දැන් මෙතන මේ වේදිකා දෙකක් අද ප්‍රධාන වශයෙන් සකස් වෙලා තියෙනවා. මේ තුන්වෙනි වේදිකාව මම ගණන් ගන්නෑ. ඒක කතා කරලා වැඩක් නැහැ. නමුත් වේදිකා දෙකක් සකස් වෙලා තියෙනවා. ඒ වේදිකා දෙකේ එක වේදිකාවක් පොරොන්දු මල්ලක් දෙනවා. තව වේදිකාවක් ප්‍රතිපත්ති සමුදායක් ඉදිරිපත් කරනවා. එතකොට ප්‍රතිපත්තියකින් රටක් ගොඩනගන්න පුළුවන්. පොරොන්දු වලින් මිනිස්සු සන්තෝෂ කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු తాවකාලිකව සතුටු කරන පොරොන්දු. දැන් මම මෙහෙම නිදර්ශනයක් හිතේදී ගන්නකෝ. දැන් ඔබට කියනවා ඔබේ දරුවාට සපත්තු ඇඳුම් මම ලබා දෙනවා. දරුවාට කිරිවේලක් බනිස් ගෙඩියක් ලබා දෙනවා කියලා. ඇත්තටම ගමගේ මහත්තයා එහෙම රටක ජීවත් වෙන එක අපිට ලැජ්ජාවක් නෙමෙයිද? ඒ කියන්නේ සපත්තුත් ඕනේ, බනිසුත් ඕනේ, කිරිත් ඕනේ තමයි. ඇඳුනුත් ඕනේ. හැබැයි වුණාට මිනිස්සුන්ට අභිමානය ඕනේ නැද්ද? ඒ නිසා විය යුත්තේ සමාජයේ සකස් කරන්න ඕනේ ඒ සපත්තු දෙක, ඇඳුම් ටික, කිරිවේල දරුවට ලබා දෙන්න පුළුවන් ආකාරයට ආර්ථිකය ගොඩනගන්න. ඒ නිසායි ප්‍රතිපත්ති අවශ්‍යයි කියලා කියන්නේ. ප්‍රතිපත්තිය තුළ තමයි ඒක ගොඩනගන්නේ. ඒක මම මේ පක්ෂයක් සම්බන්ධ කරගෙන කතා කරන්න කැමති නැති නිසා මම මේක බොහොම නිකන් දුර ඉඳලා කිව්වේ. ඔබට තේරෙනවා ඇති රටක් ගොඩනගන්න ඕනේ එතෙන්ටයි. මිනිස්සු ඊළඟට බලන්න නිර්ණායක හැටියට තියාගෙන තියෙන්නේ පාලකයා හැටියට පත් කරගන්න ඕන කවුද? ලස්සන මිනිහා. ෆුට්බෝල් ගහන්න පුළුවන් මිනිහා. ඒ දණ්ඩ යන්න පුළුවන් මිනිහා. එහෙමත් නැත්නම් මේ ඒ වගේ අර නිකම් පට්ටු දේවල්. ජනතාවට ආදරය කරනවා කියලා කියන්නේ ජනතාවට I love you කියන එකෙන් නෙමෙයි. ජනතාවට ආදරේ ඔයාට කවදාවත්. ඔයා ගමගේ මහත්තයා බලන්න අම්මගේ අප්පච්චි අදටත් මට පොඩි හාමුදුරන්ට මං ආදරේ කියලා නැහැ. පොඩි හාමුදුරන්ට ආදරේ කියලාත් නැහැ. පුතේ උඹට ආදරේ කියලාවත් අප්පච්චි නම් කිව්ව අපිට මතක නැහැ. අපි අප්පච්චිලා අපිට ආදරේ කියන්නේ නමුත් හදවත්වල පිරෙන්න ආදරේ තිබ්බා. අම්මා කොහොමද? අම්මා නම් ආදරේ කියනවා, ඉඹිනවා. අම්මා මැරෙන්න කිට් වෙලත් අපිට ආදරේ. ඒ කියන්නේ මහනුණයි කියලාවත් ඒක නොකිය ඉන්නේ. ඒක තියෙනවා. ඒ නිසා දැන් මේ ආදරේ ජනතාවට ආදරේ කියන එක මේ කියන්න ඕන කතන්දරයක් නෙමෙයි. ජනතාවට ආදරේ කියන එක සක්‍රීයව පෙන්වන්න ඕන එකක්. ඒක පෙන්වීම සඳහා පාලකයා තුළ තියෙන්න ඕනේ මොකක්ද? ජනතාවට තියෙන බුදුහාරු දේශනාගෙන රක්කා ආවරණ ගුත්ති මෙන්න මේ තුන හැදෙන්න ඕනේ. රක්කා කියලා කියන්නේ ජනතාවට තමන්ට කිසිදු තවත් කෙනෙක්ගෙන් යැපෙන්නේ නැතුව තමන්ට සොකිය යැපීම තමා විසින්, ඒ කියන්නේ තමන්ගේ ජීවත් වීම තමා විසින් සලසා ගන්න වැඩපිළිවෙලක් හදලා තියන්න ඕනේ. ඒ කියන්නේ තමන් මත යැපෙන මිනිහේ කුරුල්ලෝ දිලච්ච අතුවල වහනවා. හැබැයි දිලච්ච අතුවල කුරුල්ලෝ වහන්නේ ගමගේ මහත්තයා අත්ත ගැන විශ්වාස කරලා නෙමෙයි, පියාපත් ගැන විශ්වාස කරලා. උට අතු කඩාවැටෙද්දී පියාඹලා යන්න පුළුවන්කම තියෙනවා. එසම මිනිස්සෙක් හදන්න ඕනේ ශක්තිමත් මිනිස්සෙක් බවට. අන්න ආරක්ෂාව තියෙන්න ඕනේ, ආවරණ තියෙන්න ඕනේ. මොකද රටට ආවරණයක් තියෙන්න ඕනේ පිටින් ජාත්‍යන්තරයෙන් එන ගැටළු වලට මුහුණ දෙන්න. ඒ වගේම ගුත්තියක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට විශ්වාසයක් ඇතුව හෙට දවසකන විශ්වාසයක් ඇතුව පවතින්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ පොරොන්දු දේශපාලනයෙන් ප්‍රතිපත්ති දේශපාලනයට අපේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. නමුත් අපි ඉතිහාසය සමාවෙන්නද? ඉතිහාසයේ ඉඳන් අපි දැක්ක නේද මේ දේශපාලන වේදිකාවල පොරොන්දු මලු ගණන් ජනතාවට දෙනවා. ඒ හැම පක්ෂයකම එහෙම තිබුණා නේද? දැන් ගොවියට සහතික මිලක් ලබා දෙන්නම්, වී මෙච්චරකට ගන්නම්, ආර්ථිකව මෙච්චර සුපෝෂණය කරන්නම් කියලා. දැන් ඒ අසමත් වෙලාද අද දවසෙත් මේ කතා බහ කරන්නේ? ඉතිහාසයේ වැරදිච්ච තැනනේ මේ හදන්න හදන්නේ. ඇත්තටම දැන් අපි මෙතනදී මේ වෙනකොට ජාතිකවාදී සහ ජාත්‍යන්තරයට බැලකම් කරන, මෙහිකම් කරන කණ්ඩායම අතරනේ මේකේ සටන තියෙන්නේ. මේක ලංකාවේ
දැන් අපි හිතමු සජිත් ගෝඨාභය සටනක් තියෙනවා වගේ එකක් පේනවා. මේ සජිත් ගෝඨාභය දෙන්නා ගෙනීමේ මෙතන ප්‍රශ්න තියෙන්නේ. මෙතන තියෙන ඊට වඩා එහා ගිය ජාත්‍යන්තර වුමනා විනුවෙන් හසුරන දේශපාලන කණ්ඩායමක් සහ දේශීයත්වයේ ජාතිකත්වයේ මත පදනම් වෙලා මේ රට ගැන හිතන මව්බිම ගැන හිතන සිංහල දෙමළ මුස්ලිම් කියන මේ සියලු ජනවර්ගවලට කතෝලික බෞද්ධ ඉස්ලාම් ආදී වශයෙන් මේ සියලු ආගම්වලට යහපත් ලෙස ජීවත් වෙන්න ඕනේ කියලා හිතලා මේ දේශීයත්වයේ මත ඉඳලා හිතන අපේ පැත්තෙන් හිතන නායකයෙක් කියන මේ දෙන්නෙක් එක්ක තමයි මේ සටන තියෙන්නේ. ඉතින් ඒ සටනේ මේ දෙන්න කවුද කියන එක තේරුම් ගන්න එක ජනතාවට බාරයි. එතකොට එහෙම හෙගදී ජනතාව තීරණය කරන්න ඕනේ තමන්ගේ తాවකාලික සතුට. දැන් අර කොහොමටත් ඔය ගෙදර නෝන හදලා දෙන කෑම, ගෙදර නෝන හොදලා දෙන ඇඳුම් වලට වඩා සෙන්ඩ් ගහපු සුවඳ කවපු ඇඳුමක් ලැබෙනකොට පිට කෙනෙක්ගෙන්, ඒ වගේම කොහේ කෙනෙක් කාගේ හරි ගිහිල්ලා හෝටලයක කෑමක් කාලා එනකොට අර ගෙදර හදපු එකට වඩා රහයි කියලා තමයි මිනිසුන්ට හිතෙන්නේ. හැබැයි වුණාට ස්ථාවර ස්ථායි සැබෑ රසය තියෙන සැබෑ දීර්ඝකාලීනව තියෙන ගෙදර ආහාරය ඇතුළේනේ. ඉතින් ඒ නිසා යම්කිසි රසකාරක දාලා හදනවනේ. රසකාරක දාලා හදපු කෑම රහයි. හැබැයි අගුණයි. ඒ වගේ මිනිස්සුන්ට తాවකාලිකව පොරොන්දු ගොන්නක් දීලා මිනිස්සුන්ගේ මහා නායකයා බවට පත් වෙන්න ලෑස්ති කියලා කිව්වට ඒක නෙමෙයි ඇත්තම වෙන්න ඕනේ. ප්‍රතිපත්ති එකක් එක මේ අපිට මේ ජනාධිපතිවරණයෙන් හිතන්න එපා හෙට දවසේ මහා සෞභාග්‍යමත් රටක් හදනවයි කියලා ඔය අපි පෙන්නා දෙන මාර්ගයේ ගිහිල්ලා අඩු ගානේ මාර්ගය වෙනස් කරගන්න ඕනේ ඉස්සල්ලා. මොකද මේ යන පැත්තෙන් ගියොත් එහෙම රට අනාගතේ මරා ගන්න තැනකට පත් වෙනවා ඉස්ලාම් මන්තවාදය ඇතුලේ. ඒක සුඩානයේට වුණානේ. ඒක මොකද අෆ්ගනිස්තාන ආදී මේ සමස්ත රටවල් වල දිගින් දිගට ආපිය දැන් ලිබියාව බලන්න. මේ ඇමරිකන් මෙහෙවීම මත ඔවුන් කියන නයිජීරියාවට, ලංකාවට, බුරුමයට පහුගිය කාලය ඇතුලේ අර මොකද ඒකට කියන්නේ රෙජිම් චේන්ජ් එක කියලානේ. ඒකට ඔවුන් සල්ලි වියදම් කරා කියලා ජෝන් කේරි කියනවා පැහැදිලි ලෙසම. ඒගොල්ලෝ කියවා we are part of this change කියලා. මේ වෙනසේ පාට් එකක් තමයි, පාට් එකක් අපිත් කියලා, අපි පාට් එකක් වුණා කියලා, කොටසක් වුණා කියලා, කොටස් කරුවන් වුණා කියලා ජෝන් කේරි කියන්නේ. ඒ නිසා ඇමරිකන් රාජ්‍ය ලේකම් පිළි අරගෙන තියෙනවා පහුගිය කාලේ ඒගොල්ලෝ මේ රටවල් වල මේ පාලකයෝ මාරු කරන්න, රෙජිම් චේන්ජ් කරන්න උදව් කළා කියලා. අපි ඒක වගකීමෙන් කියන්න පුළුවන් එහෙම මැදිහත් වීමක් තිබුණා කියලා. පැහැදිලි ලෙසම. හරි, අපි කැමති බෝගස්සව විපස්සී ස්වාමීන් වහන්සේ ගලඟට යන්න පාරක්. අපි හැමෝටම දැන් මේ ඉතිහාසයේ වැරදුණු තැන් හදාගන්න කියලා ජනාධිපතිවරණයක් එනවා කියලා අපි බොහොම පැහැදිලිව බොහෝ දෙනෙක් කියනවා. හැබැයි දැන් මේ තරම් කලබල වෙන්න ඕනද කියලා කාරණේකුත් තියෙනවා. අපි හඳුරන්නේ දැන් බුදුදහමට ප්‍රමුඛතාවය දෙනවා කියලා ව්‍යවස්ථාව ලියලා තියෙනවා. ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ හැසිරීමේ අපේ සීමාව. එතකොට දැන් ව්‍යවස්ථාවට අනුකූලව නම් අපි අලුත් සංශෝධනයේ සංශෝධනයත් එක්ක කල්පනා කරොත් අපිට මේ පුළුල් නිදහසක් සහ මේ ගැටුම් වලට විසඳුම් ව්‍යවස්ථාවට අනුකූලව හැසිරුණොත් අපිට ලැබෙන්නේ නැද්ද කියලා හිතුවොත් එහෙම දැන් පැහැදිලිව දැන් 29 වෙනි සංශෝධනය ගෙනල්ලා දැන් මේ විනාශය රටට උනේ. පැහැදිලිවම දැන් 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ජනාධිපතිතුමාගේ තියෙන බලතල ටිකක් අඩු කරලා ඒ වෙනසක් ඕනේ කියලා ගත්ත තීන තීරණත් එක තමයි පහුගිය අවුරුදු පහ පුරාවටම මේ රටේ අස්ථාවර භාවය නිර්මාණය. දැන් ඒකෙදි බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන වගන්තියත් එක්ක දැන් ඊළඟට ගේන සිවෙන සංශෝධනයක් නැත්නම් යුතිපරණින් ගේන හදනවා ගෙනාවනේ. ඒකට අපේ මහා සංඝරත්න විරෝධත්වයත් එක්ක ඒවා යම් ප්‍රමාණයකට බහතබන්න වුණා. ඒකෙදි අනාගමික රාජ්‍ය සංකල්පයක් ගැන කතා වුණානේ. දැන් මේ රටේ අනාගමික රාජ්‍යයක් කියන එක බුද්ධාගම කියන කතන්දරයක් නෑ ඒ වගේ. ඒකට අනාගමික රාජ්‍යයක් කියන ඒවත් එක්ක ඇවිල්ලා දැන් ඔය කියන යෝජනාවලිත් එක්ක බලනකොට ගුරුකන්ද විහාර සිද්ධියත් එක්ක ඇති වෙච්ච කතන්දරය බලනකොට අපි කොහොමද විශ්වාසයක් තියාගන්නේ මේ පොරොන්දු දේශපාලනයත් එක්ක මේ අය මේවා පිළිගන්නේ නැතුව මේ ගමන යනවා කියන එක. ඒ නිසා පැහැදිලිවම අපි අවබෝධ කරගන්න ඕනේ බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දීමක් තමයි විවස්ථාවෙන් තියෙන්න ඕනේ. ඒක බහුතරයක් කියන මේ සිංහල බෞද්ධ ජනතාවට පිළිගන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ නිර්මාණය වුණේ නැහැ. මොකද පහුගිය කාලේ වෙච්ච කාරණාත් එක බලනකොට අපේ හාමුදුරුවරු 40 ගාන සිරගත කරන් වෙලා ඉන්නවා මේ රටේ අනවශ්‍ය විදිහට සමහර විට අභූත චෝදනාත් එක්ක. එතකොට ඒ වගේම
බුද්ධ ශාසනයට ඇතිවෙච්ච විවිධ හිරිහැර හාමුදුරුවන්ට ඇතිවෙච්ච හිරිහැර නොඑක් විදිහේ දේශපාලඥයන් මේක ශාසනයේ නීති අතට අරගෙන ඒවා මේ ශාසනයේ තියෙන සම්ප්‍රදාය අතට අරගෙන කටයුතු කරන්න ක්‍රියාත්මක වෙච්ච ආකාරය. ඒ නිසා මේවා පැහැදිලිව අපි දකින්න ඕනේ අපේ ශාසන භාරධාරී මහතෙරුන් වහන්සේලා ගත යුතු ක්‍රියාමාර්ග මේ ඉන්න දේශපාලඥයෝ ක්‍රියාත්මක කරන්න හදන එක පැහැදිලිවම ශාසනයට මේ විශාල ගැටලුවක්. ඒ නිසා අපි දැක්ක පහුගිය කාලේ මේ දේශපාලඥ ඇමතිවරයේ ඒ ක්‍රියාත්මක වෙච්ච ආකාරය මේ ශාසනයේ අයිතිය වෙනුවෙන් මානව අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය. පොඩි ඒවා පැහැදිලිවම පේන්න තියෙනවා. මේවා කුමන්ත්‍රණ. මේ බුද්ධ ශාසනය පිළිබඳව මිනිස්සු කලකිරවන්න කරන උත්සාහයන්. එනිසා සමාජනාතන්දර දැන් බොහෝ දෙනෙක් චෝදනා කරනවා මේ වෙනත් ආගමික අන්තවාදයක් වෙන බුදුදහමේ ආගමික අන්තවාදයක් ගැන يعني මේ හැසිරීම වෙන වික්ෂුන් වහන්සේලාගේ ආගමික අන්තවාදයක් ගැන අපිට චෝදනා කරනවා. ඒ චෝදනාව ඔබ වහන්සේලා පිළිගන්නවා නෑ? පැහැදිලිවම බුදුදහමේ ආගමික අන්තවාදයක් අපිට දකින්න නෑනේ. දැන් විවිධ මතවාද තියෙන්න පුළුවන්, විවිධ අදහස් තියෙන්න පුළුවන්. නමුත් බුද්ධ දේශනාව කියන එක කවදාවත් වෙනස් වෙන එකක් නෙවෙයි. බුදුහාමුදුරු ත්‍රිපිටකය කියන කවදාවත් වෙනස් වෙන එකක් නෙවෙයි. ඒවා වෙනස් කරන්න උත්සාහ කරනවා නම් යම්කේ ඒත් සමහර විට විවිධ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළවල් වෙන්න පුළුවන්. බුද්ධාගමෙන් අන්තවාදියෙක් හදන්න බෑ. හ්ම්. දැන් කවුරු හරි බුද්ධාගමෙන් අන්තවාදියෙක් හදන්න හැදුවත් හදන්න බෑ. ඒක තමයි තියෙන වැදගත්ම දේ. මොකද බුදුදහමේ තියෙන සංකල්පත් එක්ක ගත්තම මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, ඒ වගේම පරිත්‍යාගය, මේ කිසිම සංකල්පයක් ඇතුළේ බෞද්ධ දාර්ශනික කාරණාවලදී හෝ බෞද්ධ බුදුහාමුදුරන්ගේ චර්යාමය කාරණා හෝ ඒවා කිසියම් තැනක අන්තවාදියෙක් හදන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන්නේ අන්තවාදී හැදෙන්නේ නැහැ බුද්ධාගම. නමුත් භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම අනුව පසු කාලීනව ආගම කියන එක මුල් කරගෙන හැසිරීම අනුව දැන් විවිධ භික්ෂුන් වහන්සේලා අපිට දැන් පැහැදිලිවම දැන් පහුගිය කාල සීමාව තුළ අපිට පැහැදිලි හිතනවා මේ ඇත්තටම මේ සිවුරු දාගෙන ඉන්නයිද කියලා. විවිධ ප්‍රකාශ දිහා බලනකොට දැන් මේ රට පිළිබඳව කසුකුසුවක් ආව සම්බන්ධයෙන් රට පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන අය හෝ එහෙම ඉතිහාසයේ කියවලා තියෙන කෙනෙක් කවදාකවත් ඔයගෙ ප්‍රකාශ කරන්නේ නැහැ. පැහැදෙන අපිට පේනවා ඒවත් අන්තවාදී කුමන්ත්‍රණ වගේ විවිධ NGO ඒ මුදල් වලින් යැපෙන අය වගේ අපිට පැහැදිලිව පේනවා මේ කරන ප්‍රකාශ දිහා බලනකොට අපිට හිතනවා මේ අයට මේ මොනවත් වරප්‍රසාද ලැබෙන වරදාන ලැබෙන ඇති කියන එක මේ ප්‍රකාශ කරා. මේ රටේ බුදුදහම පිළිබඳව ඉගෙනගත්ත මේ ඊළඟට රට පිළිබඳව ඉගෙනගත්ත යම් කිසි කෙනෙක් වෙන කවදාවත් ඔයගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. මේ වෙන ව්‍යාපෘති තියෙනවා මේ පිටපස්සේ. ඊළඟට මේ ඔබතුමා සඳහන් කරානේ අපි හාමුදුරන්ට මේ අර නවවෙනි වගන්තියේ තියෙන කතන්දරේ නවවෙනි වගන්තියේ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය දෙනවායි කියලා තියෙනවා. හැබැයි අපි පහුගිය දවස්වල දකින්න ඇති මේ සම්මුතියේ මාලිමාව කියලා මේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ජාතික විද්වත් භික්ෂු සංසදයෙන් ඇති කළා. රට පුරාම භික්ෂුන් වහන්සේලා විවිධ සමාජ කණ්ඩායම්, උගතුන්, වියතුන්, විවිධ සමාජ මතධර්ම උදවිය එකතු කරලා කොමිෂන් සභාවක් පත් කරලා කොමිෂන් හයක් කරලා අන්තිමට අපි සම්මුතියේ මාලිමාව කියලා ඉලිදැක්වා ජාතික විද්වත් භික්ෂු සංසදයේ ප්‍රකාශය. මේක පහුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අපි ඉලිදැක්වා පහුගිය මාසේ 16 වෙනිදා. එතනදී අපි මේකේ කියලා තියෙනවා 118 වගන්ති අතර යටතේ 117 වගන්ති අතර යටතේ පවතින ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය ජාතික ගීය ජාතික කොඩිය සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයේ ලබා දීමට අදාළ වගන්ති සහ සෙසු ආගම් වලට අදාළ වගන්ති වෙනස් නොකිරීම සහ නවවෙනි වගන්තියේ බලය වෙනස් වන කිසිදු ආකාරයක වගන්තියක් ඇතුළු නොකිරීම. දැන් ප්‍රශ්නේ තියෙන නවවෙනි වගන්තිය තියෙනවා. තිබ්බට ඒක නිෂේධය වෙනවා තව වගන්තියකින්. දැන් කොහොමඩත් තියෙනවනේ විශේෂෝ බලවාන් භවෙත් කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය කියන්නේ මේ යම් කිසි දෙයක් වගන්තියක් හදලා තියෙනවා නම් ඒ වගන්තියට පස්සේ බලපවත්වන විශේෂ වගන්ති තියෙනවනේ. එතන විශේෂෝ බලවාන් භවෙත් ඒ විශේෂයක තමයි බලවත් වෙන්නේ. ඒ නිසා නවෙනි වගන්තිය නිෂේධ වෙන තව බොහෝ වගන්ති ඊට පස්සේ ඇතුළත් වෙලා තියෙනවා, ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වචන වලට වගන්ති වලට ඡේද වලට රැවටිලා ගිය කාලේ ඉවර කරන්න ඕනේ. එනිසායි අපි කියන්නේ 13 වෙනි සංශෝධනය කියන්නේ බෙදුම්වාදේ මේ රටේ ස්ථාපිත කරලා ඉවරයි. හැබැයි උනාට ඒක ක්‍රියාත්මක කරන්න බැරි හේතුව තමයි විධායක ජනාධිපතිවරයා. විධායක ජනාධිපතිවරයා ඉන්න නිසා රට බෙදන්න බැරි වෙලා තියෙනවා. හැබැයි විධායක ජනාධිපතිවරයා කියන පොල්ල තියාගෙන මේ 13 වෙනි සංශෝධනය කියන එකෙන් රට බෙදිලා තියෙන එක වළක්වාගෙන ඉන්න එක විතරක් නෙමෙයි. මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවම නැති කරලා
නව ව්‍යවස්ථාවකට අපි එන්න ඕනේ. මොකද හේතුව හැමදාම බැරි වෙලාවත් ඔය 20 වෙනි සංශෝධනය ගෙනලා ජනතා විවෘති පෙරවුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරා නම් මොකද වෙන්නේ? 13 ක්‍රියාත්මක කළා රටේ ඒකාන්ත වශයෙන්ම බෙදෙනවා. ඔව් අවසරයි මේ අපේ රැඳී සිටින්නේ නින්නද සජීවී සංවාදයක් සමගම බොහොම සාරවත් සංවාදයක් සමවන්න දවසේ ඔබට දුරකතරයෙන් සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙන්නට බෑ. ඒ ගැන කනගාටු වෙනවා. ඔබට මේ සම්බන්ධව අදහස් යෝජනා තිබෙනවා නම් අපිට ලියවන්නට පුළුවන්. ඔබ දන්නවා නිෂ්පාදක නින්නද වැඩසටහන රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී දඹුලකින් ලිපිනයට ලියවන්න පුළුවන්. ඉදිරි සංවාදවලදී ඔබගේ දායකත්වය අපි ලබා ගන්නවා. අපි කතා බහ කරමින් ඉන්නේ රටවැසියාගේ හැසිරීම රටක දේශපාලනය කෙරෙහි බලපාන කෙසේද කියන කාරණේදී. මේදී නිරන්තරව අපි අවධානය යොමු වෙනවා රටවැසියාගේ හැසිරීම විසින් නිර්දේශ කරන ඡන්දේ මගින් පත් කරගන්න ලබන පාලකයන්ගේ හැසිරීම පෙරලා රටේ අනාගතයට කොහොමද බලපාන්නේ කියන කාරණේ. මේ අවියෝජනීය සම්බන්ධතාවයක් රටවැසියා සහ නැත්නම් මේ පත් කරන පාලකයා සහ නායකයා අතර බැඳෙනවා. මේ අන්තර් අවබෝධය සහ රට සහ රටේ ප්‍රතිපත්ති රට වටා තියෙන ජාත්‍යන්තරයේ හැසිරීම් ගෝලීයකරණයේ ගෝලීය ආර්ථිකයේ හැසිරීම් මේ සියල්ලම අපි දැනගෙන හිටියොත් ඔබටත් මටත් රටවැසියාගේ පුරවැසියාගේ භූමිකාව ඔහුගේ චරිතය මොකක්ද කියලා අපිට තේරෙනවා. ඔබගේ අවසර ලෙනවා තවත් කෙටි විරාමයකට යන රැඳී සිටින්න. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි එක්වන්නේ. අද දවසේ දුරකථනයෙන් සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ කියලා ඔබට මතක් කළා. අපි කතා බහ කරමින් ඉන්නේ රටවැසියාගේ හැසිරීම රටක දේශපාලනය කිරීම බලපාන්නේ කෙසේද කියලා. අපි හැමදෙරෙම මම කැමති අභිහිතිස ස්වාමීන් වහන්සේ ළඟට නැවත වතාවක් ගමන් කරන්නට. දැන් හඳුන දැන් මේ දේශපාලන විචාරකව කියනවා මේ ඇයි මේ තරම් ජනතාව මහන්සි වෙන්නේ ජනාධිපතිවරයා තෝරන්න? ජනාධිපතිවරයා කියන්නේ නාමික චරිතයක් විතරයි. ඒ කතාවේ සත්‍ය අසත්‍යාවේ මොකක්ද? නෑ දැන් ඕනම දෙයක අපි හිතමු ඉඩමක් කාට හරි පැහැර ගන්න ඕන නම් කියනවා මේක වැඩක් නැති ඉඩමක් කියලා. එතකොට ඒක පැහැර ගන්න ලේසියිනි. ඔය ජනාධිපතිවරයාට බලය නැහැ නිසා මේක ඇති වැඩක් නැති එකක් කියලා කියන්නේ කවුද දන්නවද? මේක පැහැර ගන්න බලාගෙන ඉන්න පිරිස. ජනාධිපති ක්‍රමය. දැන් එහෙමනම් දැන් මේ පෞගිය කාලේ නඩු දාගෙන අපේක්ෂකයන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අපේක්ෂකත්වයවත් ගන්න බැරි මට්ටමට පත් කරන්න යම් කටයුතු කළා. ඒ වගේම තමයි මරාගෙන මැරෙන්න රටේ ගිහිල්ලා මේ මොනවද රැස්වීම් පවත්ව තමන්ට අපේක්ෂකත්වය ලබා ගන්න ඕන කියලා තව කෙනෙක් කටයුතු කළා. ඒ වගේම වර්තමානයේ ගත්තත් අද ජනාධිපතිවරයාට තියෙන බලතල දිහා බැලුවෙන් පස්සේ ඒ ජනාධිපති බලතල එහෙමට නැති වෙලා නැහැ. ඊළඟට ඔය නීතිය සම්බන්ධයෙන් ගනිද්දී දෙපාර්ශ්වයක අදහස් දෙකක් තියෙනවා. කොහොම නමුත් ජනාධිපති කියන කෙනා පත් කරන්නේ රටේ සමස්ත ජනතාවගේම ඡන්දේ. අග්‍රාමාත්‍යවරයා කියන කෙනා පත් කරන්නේ හෝ පාර්ලිමේන්තුවේ කිසියම් මන්ත්‍රී කණ්ඩායමකගේ කැමැත්ත ඇතුව. ඒ නිසා රටේ දිස්ත්‍රික්කෙකින් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා අගමැති වුණත් ඒ මනුස්සයාට තියෙන දිස්ත්‍රික්ක ඡන්ද වලින් යම් කොටසක් විතරයි. හැබැයි උනාට ජනාධිපති කියලා කියන්නේ මුළු රටේම රටම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත් වෙනවා ජනාධිපතිවරණයදී. ඒ නිසා සමස්ත රටේම ජනතාව විසින් තෝරා ගන්නා වූ වර්ණේ. ඒ නිසා මුළු රටෙම 100%ට 50%ට වැඩි ප්‍රමාණයක් විසින් තෝරාගත්තු මිනිස්සුයද රටේ බලය ලබා ගත යුත්තේ බලය ක්‍රියාත්මක කළ යුත්තේ එහෙමත් නැත්නම් දිස්ත්‍රික්කයකින් පත් වෙලා එන ඕනෑම කුඩුකාරයෙකුට ගංජාකාරයෙකුට මේ අරක්කු මුදලාලි කෙනෙකුටත් එන්න පුළුවන් අර විදිහට ඇවිල්ලා. තේස ඔහුටද රටේ පාලන බලය ලබා දෙන්න ඕන කියන එක අපි එක පැත්තක හිතන්න ඕනේ. නම 19 වෙනි සංශෝධනයේ කිසියම් බාධාවක් නැවෙද ජනාධිපතිවරයාගේ ස්වාධීන හැසිරීම? නෑ. ඊට අර මම තව කාරණාවක් මේකට කියන්න ඕනේ. මොකද මේ මෙතනදී විශේෂයෙන්ම අපි හිතන්න ඕන දේ තමයි පහුගිය කාලවකවානුවේ ඇතුලේ മന്ത്രിවරු කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් ගණිකා වෘත්තිය දෙන පිරිසක් කියලා මේ පහුගිය කාලේ හොඳටම ඔප්පු කරලා තියෙනවා. මොකද ඇත්තටම ගණිකාවකට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් ටිකවත් මේ മന്ത്രിවරුන්ට නැති බවත් පහුගිය කාලේ ඔප්පු කළා. මොකද සල්ලි වලට නෙදුන්නේ. සල්ලි වලට තමයි ඒගොල්ලෝ ගත්තේ. මං කියනනම් කුරුදම්ම ජාතකය කියලා එකක් අහලා තියෙනවද ඔබ?
කුරුදම්ම ජාතකයේ තියෙනවා එක වෛශ්‍යාවක්. ඇතරම ඇය අභිසාරිකාවක්. ඇය බොහොම ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. එයාට එක මිනිස්සෙක් මොකද කළේ, ගෙනල්ලා දුන්නා අත්තිකාරමක් එදා රාත්‍රියේ ඇය සමග ගත කිරීම සඳහා. ඒ අත්තිකාරම ලබාගත්තු මේ නගරශෝභිනිය අභිසාරිකාව රාත්‍රියේ එළඹුණා. තමන්ට අත්තිකාරම දුන්න මිනිහා ආවේ නැහැ. දෙවෙනි දවස වෙනකම් බලන් හිටියා, තුන්වෙනි දවස වෙනකම් බලන් හිටියා. මොකද එයාගේ ප්‍රතිපත්තියක් තියෙනවා, අත්තිකාරමක් ගත්තොත් ඔහු සමග යහන්ගත නොවි තවත් කෙනෙක් සමග යහන්ගත වෙන්නේ නැහැ. ඒක ඒ ගණිකාවගේ ප්‍රතිපත්තිය. අවුරුද්දක් ගියා, දෙකක් ගියා, කරගන්න දෙයක් නැහැ. මේ අධිකරණයට ගිහිල්ලා තමන් ගත්තු මුදල් ආපහු දීලා කිව්වා, මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ අදින් පස්සේ. ඒ නිසා මේක රජයට අරගන්න, මේ මුදල අරගෙන එතනින් පස්සේ මාව නිදහස් කරන්න නැවත මට අභිසාරිකා වෘත්තිය යෙදෙන්න ඕන කියලා. ඇගේ වෘත්තිය කොහොම හරි ඇය එහෙම කියනකොට නඩුකාරයා කිව්වා, නෑ අවශ්‍ය නෑ, අවුරුදු දෙකක් ආවේ නැත්තම් ඒ මිනිහා මැරිලා ඇති, ඔබ ඔබගේ වෘත්තිය කරගෙන යන්න කියලා. ඒ වෙලාවේදී ඇය බහිනවා උසාවියෙන් එළියට. එනකොටම මිනිස්සෙක් ඇයට සල්ලි දික් කරනකොට ඇය අත දික් කරනවා සල්ලි ගන්න. එතකොටම පෙනී ඉන්නව අර අවුරුදු දෙකකට කලින් අත්තිකාරම් දුන්න මිනිහ චක්‍රය තමයි මේ අත්තිකාරම් දීලා ගිහිල්ලා තියෙන්නේ. ඒකේ කතාවේ තියෙන්නේ වෛශ්‍යාවක් තමන්ගේ අත්තිකාරම ගත්තු මිනිහා එනකන් අවුරුදු දෙකක් බලන් හිටියා ඉවසීමෙන්. වෘත්තියේ ගරුත්වය රකින්න. ඒ වුණාට මේ මන්ත්‍රීවරු අපි දකින්න ඇති පහුගිය දැන් මම කියන්න දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා පැය 48ක් යන්න කලින් මොකද කරුවේ? ඒ නිසා ගණිකාවකට තියෙන අභිසාරිකාවකට තියෙන අභිමානයවත් අභිසාරිකාවකට තියෙන ප්‍රතිපත්තියවත් නැති මන්ත්‍රීවරු. මම කියන්න හදන්නේ එහෙම මන්ත්‍රීවරු සල්ලි වලට අරගෙන අගමැති හදන්න පුළුවන්. හැබැයි ජනතාව සල්ලි වලට අරගෙන ජනාධිපති හදන්න බෑ. මම අන්නේ එකයි කියන්නේ. ජනතාව සල්ලි වලට අරන් ජනාධිපති හදන්න බෑ. අපි ඒ නිසා ජනතාව මතින් ගොඩනගෙන ජනාධිපති අර සල්ලි වලට අරන් හදාගන්න පුළුවන් ඡන්ද එහාට මෙහාට ටිකක් මාරු කරලා හදාගන්න පුළුවන් අගමැති වගේ නෙමෙයි. ඒ නිසා ජනතා අභිලාෂයන් ඉටු කරන්න ඔහුයි අපි තියාගන්න ඕනේ කියන එකයි මම පැහැදිලිව කියන්නේ. ඒ නිසා මේ රටවල් එක සෙල්ලම් කරන්න තමන්ට කාරක සභා අවස්ථාවේ එක් එක් වෙනස්කම් සිද්ධ කරලා ඔය කරපු 19 වෙනි සංශෝධනයේ මොණියම් ප්‍රතිපාදනයන් තිබුණා. ඒවා බල රහිත කරලා ආපහු මේ රටේ ස්ථාවර පාලකයෙක් නිර්මාණය කරගන්න ඕනේ. ඒක ජනතාවගේ අවශ්‍යතාවය. අපේ පූජ්‍ය බෝගස්සව විපස්සී ස්වාමීන් වහන්සේ විමසන්න කැමති දැන් මේ වන විටත් රහසිගතව ජනතාවට විවිධ වරදාන වරප්‍රසාද ලැබෙමින් පවතිනවා, දෙන්න සැලසුම් කරලා තිනවා, දෙමින් පවතිනවා. ඇතැම් ඒවා මැතිවරණ කමිෂුමේ මැදිහත්වීමෙන් නවත්වමින් තිබෙනවා රැස්වීම. දැන් මේ නැවතත් අර පරණ හැසිරීම රටාවට නේද මේ ජනතාව යොමු කරන්න උත්සාහ කරන්නේ? මේ කොහොමද වළක්වන්නේ? ජනතාවගේ පැත්තෙන් කොහොමද ඔවුන් බලාත්මක වෙන්නේ මේ බාලගණේ නිෂ්පාදන වලට නොරැවටීම සඳහා? කොහොමද ජනතාව ශක්තිමත් වෙන්නේ? ලැබෙන අවසාන අවස්ථාව මේ පැහැදිලිම තේරුම් ගන්න ඕන. මිනිස් ජනතාව කාලයක් තිස්සේ හුරු වෙලා ඉන්න මේ රටාවටනේ. දේශපාලඥයා විසින් ඡන්දේ ඉල්ලන කෙනා විසින් මිනිස්සුන්ට මොනවා හරි දෙයක් දීලා මේ සිමෙන්ති කොටයක් හරි එහෙම නැත්නම් සීට්ලෑල්ලක් හරි දීලා බෙදලා මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක නෙවෙයි මේ රටේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ. ඒ ඒ ඒ ඒ ස්වභාවයට තමයි මිනිස්සු හුරු කරලා තියෙන කාලාන්තරයක් තිස්සේ. ඒ නිසා මිනිස්සු අපේ හඳුර මතක් කළා වගේ මේ රටේ වෙන්න ඕනේ නිකන් ඉඳගෙන යැපෙන පිරිසක් බවට පත් වෙන නෙවෙයි වෙන්න ඕනේ. මේ රටේ මිනිස්සයා තමන් විසින්ම හරි හම්බ කරලා ආර්ථිකය ගොඩනගාගෙන යැපෙන පිරිසක් බවට පත් කරන්න ඕනේ. ඒ මානසිකත්වය තමයි රටේ වෙනස් කරන්න ඕනේ. ඒ නිසා තමයි සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා කියන්නේ. ඒ නිසා මේක සිස්ටම් එක චේන්ජ් උනේ නැත්නම් මේ රටේ හැමදාම තියෙන ඒ ක්‍රමේ නම් මිනිස්සු හැමදාම හුරු වෙන්නේ ඡන්දය ප්‍රකාශයට පත් කරාම අපේක්ෂකයා විසින් මොනවා හරි දෙයක් දෙනවා නම් ඒ දේ බලාගෙන ඒකට කතර ගහන එක නෙමෙයි වෙන්න ඕනේ. ඒක මේ සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙන අපේ රටේ. ඒ සම්ප්‍රදාය තමයි වෙනස් වෙලා මිනිස්සු බුද්ධිමත් තීඳු තීරණ ගත යුතු වෙනවා. මේ මොහොතේ මේ අවස්ථාවේ මේ වරදාන වරප්‍රසාද වලට නතු වෙන්නේ නැතුව තමන් බුද්ධිමත් කල්පනා කරලා මේ රටේ තීඳු තීරණ ගන්නට පැහැදිලිවම මිනිස් ඒක රාසී වෙන්න ඕන කියන කාරණේ මම සාන වශයෙන් ප්‍රකාශසේ වහන්සේට අපි කැමති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභිති ස්වාමීන් වහන්සේට අවසාන අවස්ථාව ලබා දෙන්න. දැන් ස්ථාවර රටක් පිළිබඳව තමයි හැමෝම කතා බහ කරන්නේ. ජනතාවගේ අවධානය යොමු වෙන්න ඕනේ රට පිළිබඳව බරපතල විදිහට කල්පනා කරන
නූපන් උපන් පරපුර වෙනුවෙන් හිතන රටක් ගැන කතා කරන්න. හැබැයි මේ සමාජ යථාර්ථයක් තියෙන මේ ධනවාදී අර්ථක්‍රමය විසින් නිතරම මේ ගෝලීය ආර්ථිකය ඇතුලේ කුඩා රටවල් සම්පත් බහුල රටවල් ආක්‍රමණයකට නතු කරනවා ගිවිසුම් මගින් අනපනත් මගින් සහ වෙනත් ආක්‍රමණ ඔස්සේ. හැබැයි අපට වහන්සේට විශ්වාසයක් තියේද ඉදිරියෙන නායකත්වයකට මේ ජාත්‍යන්තර බලපෑම මර්ධනය කරන්න පුළුවන් කියලා ඔවුන ජයගන්න පුළුවන් කියලා වහන්සේට විශ්වාස ඇති? මොකද ජාත්‍යන්තරය කියලා කියන්නේ ජාත්‍යන්තරය නිතරම පාවිච්චි කරන්නේ අපේ පාවා දෙන්නම්ව. පාවා දෙන නායකයෙක් නැතුව රටට ජාතියට ආදරය ඇති නායකයෙක් පත් කරගත්තොත් ඒ රටට ජාත්‍යන්තරයට ඇවිල්ලා ඕනේ හැටියට තමන්ගේ අවශ්‍යතා කරගන්න බෑ. මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් ඔබ දන්නවා රාම රාවණා කතාව දන්නවනේ. මේ රාම රාවණා කතාව ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ සීතාව උස්සගෙනාව ලංකාවට, ඊට පස්සේ රාම ඇවිල්ලා ආපහු සීතා අරගෙන ගියා කියන කතන්දරේන හනුමහම ඇවිල්ලා. මේකේ කතාව ඊට වඩා වෙනස්. සීතා උපදින්නේ කොහොමද කියලා දන්නවද? සීතා උපදින්නේ ජනක රජු සීසානකොට. නගුලෙන් උපදින්නේ. එතන නගුලෙන් උපදින්නේ ගැහණු ළමයෙක්ද? නගුලෙන් උපදින්නේ සෞභාග්‍යද? සෞභාග්‍යයි. එතකොට මේ ඉන්දියාවේ සෞභාග්‍ය ලංකාව විසින් පැහැරගත්තා කියන එකයි මේ කියන්නේ සීතාව පැහැරගැනීමේ කතාව. එතකොට ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත් වුණා ඉන්දියාවට නොදෙවිලි. ඊට පස්සේ මේක කවුද ඇති කරේ? දසානන. ඔළු 10ක් තියෙන. ඔළු 10වල් තිබ්බත් ඒවා ඉදන්නක මිනිස්සේ නිකන් පොල් වල්ල වගේ. එහෙම ඔළු 10ක් තියෙන්නේ නැහැනේ. මිනිස්සේගේ පොල් ගෙඩි හැදෙනවා වගේ, කොස් ගෙඩි හැදෙනවා වගේ එකවල්ලේ. ඒක ඔළු 10 කියලා කියන්නේ පුදුමාකාර දර්ශනයක් තිබුණ මිනිහෙක්. ඒ කියන්නේ හරිනේ යුනිවර්සිටි එක ෆැකල්ටිස් 10ක් වගේනේ. ඒ වගේ දර්ශනයක් තිබුණ මිනිහෙක් හිටියා ලංකාවේ කියන එක කියන්නේ. එතකොට ඉන්දියාවේ මහා බලපරාක්‍රමයෙන් යුක්ත රාම සහ ලංකාවේ මහා බලපරාක්‍රමයෙන් යුක්ත රාවණා ගැනයි මේ කතාව තියෙන්නේ. එතකොට රාවණා විසින් ඉන්දියාවේ සීතා පැහැරගත්තා කියන්නේ ඉන්දියාවට එහා ගිය සෞභාග්‍යයක් රටේ ගොඩනැගුවා කියන එක. ඊට පස්සේ මේ සඳහා මේක අවුල් කරන් ලංකාවට එන්නේ මොකද? හනුමා. ඌ වල්ගේ ගිනි තියාගෙන හැමතැනම දිව්වයි කියන. වල්ගේ ගිනි තියාගෙන වඳුරෙක් කොච්චර දුර දුවන්නද ගමගේ මහත්තයා? මේ කතාව තියෙන ඉන්දියන් ඔත්තුකාරයෝ ආවේ. ඉන්දියන් ඔත්තුකාරයෝ ඇවිල්ලා තැන තැන අපේ රටේ ප්‍රශ්න ඇති කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රශ්න ඇති කිරීමත් එක්කම ඒ පස්සෙන් එනවා ඉන්දියන් හමුදාව. වඳුරු හමුදාවක් ආවා කියන්නේ 87 අපි කිව්වේ උන්ට මොකු කියලාද වඳුරු හමුදාව කියලා කියන්නේ. ඒ ආවා. ඊට පස්සේ ඒ වෙලාවේ යන්තම් අපිට මේ වඳුරු හමුදාව එලෝ ගන්න පුළුවන් වුණානේ යම් විදියකින්. ඇත්තටම රාම කතාව රාවණා කතාව ඇතුලේ රාම රාවණා කතාව ඇතුලේ අපේ එකෙක් හිටියා විභීෂණ කියලා, මතකනේ? ඒකනේ රට පාව දුන්නේ. ඒ කියන්නේ ඒ නිසා තමයි යුද්ධෙන් අපි පරදින්නේ. ඒ නිසා මේ මොකද්ද ඉතිහාසයේ ඇතුලේ ලංකාවයි ඉන්දියාවේ අතර සිද්ධ වෙච්ච ඓතිහාසික මේ ආර්ථික ගැටලුවක්. ලංකාව රාජතාන්ත්‍රික වශයෙන් ඇතිවෙච්ච ගැටලුවකට ලංකාව මුහුණ දෙද්දී ලංකාවේ පාව දෙන්නෙක් විසින් ලංකාව විනාශ කරපු කතාවක් තමයි ඔය තියෙන්නේ. බලන්න අපේ රටේ විදේශාක්‍රමණ. දැන් ඔය ඔබහපු ප්‍රශ්නට මම මේ උත්තරය දෙන්නේ. නුවර යුගයේදී අපිට රජෙක් අහිමි වුණේ කොහොමද? අපේම පාව දීපු එක් නැලි ගොඩලා මොල්ලි ගොඩලා පාව දුන්නා. ඒ කාලේ හිටියා කොබ්බෑකඩුව කියලා හාමුදුරුවරුත්. ඒ වගේ අදත් ඉන්නවා සංඝයා වහන්සේලා සමහරලාවට මේ ජාත්‍යන්තරයේ ඌමනාවට රට අරගෙන යන්න කතා කරන. හැබැයි ඒවා විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු. ඒ නිසා මේ බරපතල තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඕනෙම කෙනෙකුට කුඩා වූ හෝ රටකට තමන්ගේ වටිනාකම් රඳවාගෙන තමන්ගේ ආරක්ෂාව තියාගෙන ජාත්‍යන්තරයට යට නොවි පවතින්න නම් මොකද කරන්න ඕනේ දන්නවද? විශිෂ්ටත්වය රැක ගන්න ඕනේ. බලන්න දැන් ඔය සමහර රටවල් තියෙනවා අනිත් රටවල් දත් 32 වගේ වට කරගෙන ඉන්නවා. හැබැයි එහෙම රටවල් තමන්ගේ විශිෂ්ටත්වය නිසා පවත්වාගෙන යනවා, ඉස්සරහට අරගෙන යනවා. ඒ රටවල් ඕනතරම් අපිට දකින්න පුළුවන්. ඒ මොකක් නිසාද? ඒ විශිෂ්ටත්වයේ තියාගෙන ඉන්න නිසා. රාවණාගේ කතාව මම ආපහු කියන්නම්. රාවණා සීතාව පැහැරගෙන ආවා කියන කතාව ඇත්තටම ගෑණියෙක් ගෙනාවා කියලා හිතමු. එතකොට පැහැරගෙන යාම ඇතුලේ එයාගේ තිබුණ විශිෂ්ටත්වය. හැබැයි අත තිබ්බේ නැහැනේ. ඒ ඇතුලේ එයාගේ තිබා ශිෂ්ටත්වයනේ. එතකොට විශිෂ්ටත්වයේ සහ ශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය කවුද? රාවණා. ඒ කියන්නේ අපේ ඉන්දියාවට ගියන් පස්සේ අදටත් ඉන්දියන් කාරයෙක්ගෙන් අපි ලංකාව ගිහම සමහරට දන්නේ රාවණා කා දේශ කිව්වම අන්න දන්නවා. ඒ කියන්නේ ඒ තරම්, ඒ කියන්නේ අපේ රටේ නම තියපු රජුරෝ කවුද? රාවණා. දුඩුගමුණු රජුරෝ අපේ රටේ නම තියලා තියෙන අපේ පැත්තේ. හැබැයි රාවණා තමයි ලෝකේ නම තියපු රජුරෝ අපේ රටේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ ශිෂ්ටත්වය විශිෂ්ටත්වය කියන මේ දෙක රට තුල ඇති කරගත්තොත්
මොනම රාජ්‍යයකටවත් අපි යටපත් කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය කරන දැක්මක් තියෙන නායකයෙක් නිසා ඒ වෙනුවෙන් මේ මිනිස්සුන්ට හිඟන පොරොන්දු දෙන නායකයෝ පත් කරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා එහෙම දැක්මක් ඇති නායකයෙක් මේ රටට පත් කරගත්තොත් ගමගේ මහත්තයා එදාට අපිට සතුටු වෙන්න පුළුවන් මරණ මංචකයේදී හරි. අපි මේ රට ඉදිරියට ගේන්න අපි දායකත්වයේ දුන්නයි කියලා කතිරෙන්. එහෙම නැත්තම් අද ඔබ මේ වැරද්ද මේ රටට කරගෙන තියෙන වැරද්ද කතිරෙන් අර ගෝණිය අස්සට ගිහිලා කතිරෙන් නිවැරදි කරුවේ නැත්තම් ඊළඟ 16 වෙනිදාට ඒක නිවැරදි කරන්න සමහරට ඔබගේ දරු මුණුපුරන්ට තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න වෙයි. ඒ අපරාධී කොටස්කාරීක බවට ඔබ එදාට නම් වෙයි. ඔබේ දේශපාලන අවබෝධයට අනුපානයක්, ඔබේ දේශපාලන අවබෝධයට විනිශ්චය ලක් කිරීමට සංවාදයේ කෙසියම් අවස්ථාවක් උදා කර දුන්නා කියලා මට කල්පනා වෙනවා. මට හිතෙනවා ඔබ වහන්සේගේ කතාවේ එක තැනක් මගේ සිත් ගත්ත තැනක් තිබ්බා. අපේ දිරහපු අත්තක වැහුවොත් අපිට ශක්තිමත් පියාපත් තිබුණොත් අපිට ආයෙ ඉගිලෙන්න පුළුවන්. අපි මේ රට කාටවත් ලියලා දෙනව නෙවෙයි, ඒ ලියලා දෙන දේපලක් නෙවෙයි. ඒ දේපල තමන්ට ඕනෑ විදිහට පාවිච්චි කරන්න බෑ. සබාධම පරිසරයේ ගහකොළ සතාසේ පවා මානව සම්පත කිසිම කෙනෙකුට අවභාවිත කරන්න ඉඩ නොතියන අනාගතයක් හැදීමේ වගකීම තියෙන්නේ කවුරුවත් ඇතුළේ නෙමෙයි, ඔබ හැසිරේ, ඔබ ඇතුළේ, ඒ කියන්නේ ජනතාවගේ හැසිරීම. ඒ නිසා ඔබ තුළ තියෙන මහා හැකියාව ශක්තිය පුංචි කතරයකට සීමා කරන්න එපා. ඊට වඩා ඔබට හැකියාවක් තිබේ, ඔබ මනසේ හැකියාව, ඔබේ හදවතේ ආධ්‍යාත්මික හැකියාව ඔබ මතු කරගන්න උත්සාහ කරන්න. රටවැසියාගේ හැසිරීම කියලා කියන්නේ ඒ ඔබේ හැසිරීම. ඒ නිසා රටේ දේශපාලනය ස්වභාවිතයට යහපතට ගේන්න ජනතාවගේ දේශපාලන හැසිරීම ප්‍රමුඛව වටිනවා කියන විශ්වාසයත් එක්කම අපි කැමති සංවාදය දීමා කරන්න. සංවාදයේ පෝෂණය කිරීම සඳහා වැඩම කොට වදාළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මෙතගොඩ අභිහිතිස්ස ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. එතකම අපේ පළුගස්සැව සාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය බෝගස්සැව විපස්සේ ස්වාමීන් වහන්සේටත් අපේ නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. එතුතුනි අපි යහපත් හෙටක් වෙනුවෙන් රට පෙළ ගස්වන සත්‍යයේ වේදිකාවත් එක්ක ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා වැඩසටහන. ඔබට ඉරිදා දවසේ උදෑසන නැවත නැරඹීමේ හැකියාවක් තිබෙනවා. එතකම ඔබේ අදහස්, ඔබේ යෝජනා අප වෙත ලියා එවන්න නිෂ්පාදක නින්නද වැඩසටහන රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ දඹුල්ල. අපි බලාගෙන ඉන්නවා ඔබත් එක්ක හිටගන්න. හෙට වෙනුවෙන් හැමට ජයග්‍රහණාගතයක්. අපි ගිහලා එන්නම්.